තෙරුවන් සරණයි හැම දිනාටම අපි සුපුරුදු පරිදි අද අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් එකතු වී සිටිනවා අපේ කමඨහන් සාකච්ඡාව සඳහා අද විවාහර වර්ෂයෙන් 2022 වර්ෂයේ මැයි මාසේ වෙසක් මාසේ 30 වෙනිදා සඳුදා දිනයක් ශ්‍රී ලංකාවේ කැලැන්දරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වෙන්නේ සඳුදා දිනේ අපි අපේ හමුව කමඨහන් සාකච්ඡාව සඳහා සිකුරාදා දිනේ අපේ හමුව සූත්‍ර සාකච්ඡාව සඳහා ඉතින් අද අපේ කමඨහන් සාකච්ඡා දිනය මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම කල්යාණ මිත්‍රයන් අපේ තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු අපේ හෝරාවක් දෙකක් පමණ මේ කමඨහන් සාකච්ඡාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මූලික කරුණු කීපයක් පළමුවෙන් මා විසින් පැහැදිලි කරනවා ඉන් අනතුරුව මේ කමඨහන් පිළිබඳ සාකච්ඡාව කරගෙන යන්න මේ දම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි ආරාධනා කරනවා. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ අපි ඉදිරියට යනකොට සමහර විට අපිට ප්‍රශ්න ගැටලු ආදී දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒවා निराකරණය කරගනිමින් ඉදිරියට යෑම තමයි මේ මාර්ගයේ ඉදිරියට යෑම වේගවත් වෙන්නේ ඉක්මන් වෙන්නේ. සක සංකා පැහැදිලිතන් ඉතුරුව තිබුණම අපිට මේ ගමන යන්න ඒක සෑහෙන පමණ දුෂ්කරතාවයක් ඇති වෙනවා. හොඳයි අපි පළමුවෙන් මේ භාවනාව ගැනත් භාවනා කමඨහන් පිළිබඳවත් සාකච්ඡා කරන්න කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. භාවනාව ගැන දැන් අපි පැහැදිලි කරලා තිබෙනවා කුමක්ද මේ බුදුදහමේ භාවනා කියන්නේ කියලා. නමුත් මේ මොහොතෙත් අපි ඒ කෙටියෙන් සිහියට නගා ගැනීම සුදුසුයි. බුදුදහමේ ඉලක්කය අපි දන්නවා නිබ්බාන නිවීම සැනසීම. ඉතින් ඒ නිවීම සැනසීම ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ කියන්නේ ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සච්චිකා තබ්බං කියලා දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා තබ්බං කියලා නිවන හඳුන්වලා තියෙනවා දුක්ඛ නිරෝධ කියලා මේ පීඩාකාරී මානසික තත්වයන්ගෙන් මිදීම කියලා එතකොට පීඩාකාරී මානසික තත්වයන් ඇති වෙන්න එහෙම හේවත් දුක්ඛ स्वभाव अति हेतु 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 अभी हंधुना समुदय के निकमन में दुख समुदय पीड़ाकारी तत्व मानसिक वितरख्यनंद है विविध हेतु साधक मत अति दुष्करता कायिक मानसिक अंश देखमापिट गत है कि सामाजिक अंश उन्न पुलवा ඒ කවර ශේත්‍රයක වද දුෂ්කරතා පුද්ගලයාට ඍජු ලෙස හෝ වක්‍ර ලෙස බලපාන කවර ශේත්‍රයක ඇති වෙන කවර තත්වයක් වද එයින් ඇතැම් මේවා බලපාන්නේ දුෂ්කරතා විදිහට කාය මනස පෙළන ස්වභාවයකින් ඒක බලපාන එතකොට තමයි ඇත්තට මේක දුක්ඛ කියන්නේ නැත්තම් ඒක ඒවත් හුඟක් දේවල් ධර්මතා නමුත් ඒ ධර්මතා පුද්ගලයාට බලපාන කය මනස පෙළන ආකාරයෙන් බලපාන. එතකොට එවැනි ස්වභාවයන් ගෙන් තොරයි දුක්ඛ නිරෝධං. ඒ නිරෝධය අරිය සත්‍යං ඒක උතුම් සත්‍යයක් ඒක සාක්ෂාත් කළ යුතු දෙයක්. සච්චිකාතබ්බ ධම්මයක් ඒක. සාක්ෂාත් කරගන්නවා කියන්නේ අපිට අපි මේ ගත කරන මේ ජීවිතයේදීම ඒක අපේ ජීවිත අත්දැකීමක් බවට ඒ නියුණු සැනසුණු බව ජීවිත අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන් පත් කරගත යුතුය කියන එකයි
අවවාදාත්මක ස්වරූපයෙන් දේශනා කරේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බං කියලා. එතකොට බෝසතාණන් වහන්සේටත් ඒ අවශ්‍යතාවය ඇති වුණා. සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පොබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා ඒ කාරණේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ පැහැදිලි කිරීම අපිට පේන්න තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේ. ඉතින් ඒක තමයි අපි ඔය මතක් කළේ. ඉතින් ওই විදිහට මේ ආර්ය ප්‍රතිපදාවේ පරමාර්ථය නිවන්. එතකොට අපිට ඒ සඳහා මාර්ගයක්, ඒ සඳහා වැඩපිළිවෙලක්, ඒ සඳහා ක්‍රියාපිළිවෙලක් තිබෙනවා. ඉතින් ඒ ක්‍රියාපිළිවෙල අපි මෙතෙන්දී අනුගමනය කරනවා. ඒ තුලින් තමයි පරමාර්ථය සාධනය වෙන්නේ. ඒ කියන්නේ බුදුදහමේ අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන පරමාර්ථයේ සාධනය වෙන්නේ ඒ තුලින්. ඔන්න ඔය පරමාර්ථ සාධනයේ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් නිර්දේශ වෙලා තියෙනවා. ඒක හඳුන්වන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා. මේ දුකින් මිදීමේ වැඩපිළිවෙල කියලා. ඉතින් ඒ වැඩපිළිවෙල මූලික ශික්ෂා තුනකින් යුක්තයි. සීල, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේවා අපි කුසලතා කියලා හඳුන්වන්න පුළුවන්. ඒ කුසලතා වර්ධනය කිරීමටයි ඇත්තටම භාවනා කියන්නේ. එතකොට නිවනට අදාළ කුසලතා වර්ධනය කිරීම, දුක්ඛ නිරෝධයට අදාළ කුසලතා වර්ධනය කිරීමයි භාවනා කියන්නේ. එතකොට භාවනා කියන වචනයෙන් අදහස් කරන ක්‍රියාකාරකම අපිට තේරෙනවා. එතකොට ඒකෙන් හැඟෙනවා අපි නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා භාවනා කළ යුතුයි කියලා. භාවනා කරනවා කියන්නේ නිවන සාක්ෂාත් කිරීමට අදාළ වෙන කුසලතා වැඩි වීම. ඒ කුසලතා වැඩි වීමෙන් තොරව මේ නිබ්බානේ, මේ නිවුණු සැනසුණු ස්වභාවය සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි මේ භාවනා කරනවා කියන ඒ ක්‍රියාවලිය අපි හොඳින් අවබෝධ කරගන්නවා. එතකොට දැන් සීලය දියුණු කරගන්න, සමාධිය වර්ධනය කරගන්න, ප්‍රඥාව වර්ධනය කරගන්න ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් හඳුන්වන්නේ කමඨහන් කියලා. කර්මස්ථාන, ඕනෑම ඵලයක් සාක්ෂාත් කරගන්න ඒකට අදාළ ක්‍රියාකාරකමක් තියෙනවානේ. අපි යම්කිසි උනන්දු වෙනවා නම් අපි යම්කිසි ආකාරයක ක්‍රියාකාරකමක යෙදෙන්න, ඒකේ අදහස් කරන්නේ එතන යම්කිසි ඵලයක් අපේක්ෂාවක් තියෙනවා කියන එක. යම්කිසි ඵල අපේක්ෂාවක් ඇති විට තමයි අපි යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙන්නේ. යමක් සොයන්නේ, යමක් නිර්මාණය කරන්නේ, යමක් පුරුදු වෙන්නේ, යමක් පුහුණු වෙන්නේ, යම්කිසි කායික, මානසික, වාචික ක්‍රියාවක යෙදෙන්නේ යම්කිසි ඵලයක් අපේක්ෂාවෙන්. එතකොට නිවුණු බව, නිවීම සැනසීම අපේක්ෂා කරන කෙනා ඊට අදාළ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕන. ඉතින් ඒ ක්‍රියාකාරකම් තමයි අපි මේ කමඨහන් කියලා කියන්නේ. එතකොට අපේ මේ සාකච්ඡාව, අපි සඳුදා දවසේ කරන සාකච්ඡාවේ මූලික පරමාර්ථය වෙන්නේ මෙන්න මේ සීල, සමාධි, ප්‍රඥා කියන ශික්ෂා තුන වර්ධනය කර ගැනීමට අදාළ ක්‍රියාකාරකම් කමඨහන් පිළිබඳ සාකච්ඡා කිරීම. ඉතින් ඔය තුනටම අදාළ වෙන දේවල් දැනට අපි පැහැදිලි කරගෙන නම් තිබෙනවා. දැන් සීල කමඨහනට අදාළ වෙන්නේ ශික්ෂාපද. ශික්ෂා කියලා අපි කියන්නේ හික්මීම කියලා අපි ඒකට කියන්න පුළුවන්, ශික්ෂණය කියන්න පුළුවන්. එතකොට ඒක අංශ දෙකකින් දේශනා කරලා තියෙනවා. ආභිසමාචාරිකා සික්ඛා, ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා. තවත් නොයෙක් විදිහට ධර්ම සාහිත්‍යයේ බුද්ධ දේශනාවල
මේ සීල ශික්ෂාව පැහැදිලි කිරීම කරලා තිබෙනවා. අපිට මේ ධර්ම සාහිත්‍ය පරිශීලනය කරනකොට සීල ශික්ෂාවට අදාළ බොහෝ දේ මුණ ගැහෙනවා. සීල ශික්ෂාවේ ප්‍රධාන ඉලක්කය පුද්ගලයාගේ චර්යාත්මක අංශය නිවැරදි කිරීම. ඒ වගේම උසස් තත්ත්වයෙන් ඒක පවත්වාගෙන යෑම. චර්යාත්මකංශය කියුවම අපි දන්නෝ ඒක කායික ක්‍රියාකාරකම් වචන භාවිතය මූලිකයි. ඒ කායික ක්‍රියාකාරකම් සහ වචන භාවිතය ඒ දෙක ඇසුරෙන් කරන්නා වූ කටයුතු රාශියක් තිබෙනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරනවා. ඒ වගේ වෙලාවක සමහර වෙලාවට කායිකව කය මෙහෙවනවා විතරක් වෙන්න පුළුවන්. ඊළඟට අපි පුද්ගල සම්බන්ධතා පවත්වනවා. පුද්ගල සම්බන්ධතාවයක් පවත්වනකොට කය වචනය දෙකම අපි මෙහෙවනවා වෙන්න පුළුවන්. ඊළඟට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, ඇතැම් වගකීම්, භූමිකා, තනතුරු මේ වගේ දේවල් මෙහෙවීම. ඒ කොයි එකෙත් මේ කය වචන දෙකේ භාවිතය අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒක නිසා ඔය සීලය ගැන කියවෙන තැන්වල ඇතැම් තැන්වල කාය වාචානං සමෝදානං කියලා කියලා තියෙනවා. කය වචන දෙකේ ශික්ෂණය සංවර භාවය කියලා. ඒක අපිට සීල ශික්ෂාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන තැන්වලට ගියාමත් ඒ කාරණේ අපිට පේනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි මදක් අවධානය යොමු කළොත් එහි සීල ශික්ෂාව පැහැදිලි කරන අංග තුනක් අපිට හමු වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. එතකොට මේ මාර්ගාංග දිහා බලපුවම අපිට පේනවා මේ කාරණේ. සම්මා වාචා කිව්වම එතන වචන භාවිතයේ කතා බහ. ඒ කතා බහේ ඇති කරගන්න ගුණාත්මක වෙනස. එතකොට ඒ වෙනස ඇති කරගන්න අපි පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන. කතා කරන ගමන් තමයි ඒක පුරුදු වෙන්න වෙන්නේ, පුහුණු වෙන්න වෙන්නේ. සම්මා වාචා. සම්මා කම්මන්තේදී පෙන්වන්නේ කය මෙහෙවලා කරන යම් යම් ක්‍රියාකාරකම්. සම්මා කම්මන්ත කියන්නේ. එතකොට එතෙන්දිත් අපි කය මෙහෙවලා කරන ක්‍රියාකාරකම් වලදී ඒක නිවැරදිව කරන්න අපි පුහුණු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. ඒ විදිහට එතනත් අපිට පේනවා නිදර්ශන වශයෙන් පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා නිදර්ශන වශයෙන් දක්වලා තියෙනවා. මේ සම්මා කම්මන්තේට නිදර්ශන, සම්මා වාචාවට නිදර්ශන, ඊළඟට සම්මා ආජීවය දිවි පැවැත්ම කියන එක. ඉතින් දිවි පැවැත්මේදී අපි කය වචන දෙක මෙහෙවලා තමයි ඊට අදාළ ක්‍රියාකාරකම් කරන්නේ. දෙන්දිත් මිච්ඡා ආජීවා වේරමණී කියලා වැරදි ජීවනෝපායන්ගෙන් ඉවත් වීම කියලා. ওই විදිහට මේ සීල ශික්ෂාවට අදාළව දේශනා කරපු අංග තුන දිහා බැලුවම් පේනවා මේකෙදි ප්‍රධාන වශයෙන් කය වචන දෙක මෙහෙවලා කරන කාර්ය කියලා. හැබැයි කය වචන දෙක මෙහෙවලා කරන කාර්ය වලදී හිතේ සම්බන්ධයක් තියෙනවා, මානසික සම්බන්ධයක් තියෙනවා. දැන් ඔය කතා කරනකොට ඒ කතාව ගැන පැහැදිලි කරනවා. කතාවට කියන්නේ වචී සංඛාර කියලා. පුබ්බේවකෝ විතක්කෙත්වා විචාරෙත්වා පච්චා වාචම් බින්දති කියලා චූල වේදල්ල දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. වාචම් බින්දති කියන්නේ වචන කතා කරනවා කියන එක. ඊට කලින් සිදුවෙන මානසික ක්‍රියාව දක්වලා තියෙනවා විතක්කෙත්වා විචාරෙත්වා කියලා. හිතල මතල කතා කරනවා කියලා. එතකොට අපි වචී සංකාරයක් හැටියට සලකන්නේ ඇත්තටම එවැනි දෙයක්. නැත්නම් වචී කම්ම කියලත් අපි ඔබට කියන චේතනාත්මකව කරන ප්‍රකාශනයක්. සමහර විට එවැනි එසේ නොවන ප්‍රකාශන අපි අතින් කෙරෙන්න පුළුවන්. අපි බය වුණොත්, තැතිගත්තොත් සමහර වෙලාවට අපි වචනයෙන් කරන ඇතැම් ප්‍රකාශන චේතනාත්මකව නොවෙන්න පුළුවන්. අපේ බය නිසා, තැති ගැනීම නිසා කෙරෙන ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. එහෙමත් තියෙන එක නිසා ඒවා
බොහෝ වෙලාවට මේකට අන්තර්ගත කරන්න අමාරුයි. එතකොට අපේ වචී සංවරය නැත්තම් වචනේ ඇති කරගන්න සංවරය කියන කේදී අපි අපේක්ෂා කරන්න හිතාමතා කරන කතාබහ සංවර කරගැනීම. එතකොට එතෙන්දී හිතාමතා කතා කිරීම සමහර විට අඩු වෙන්න පුළුවන්. පුරුද්දට කතා කරනවා වගේ එහෙමත් තියෙන පුළුවන්. ඒක නිසා එතකොට අර කතා බහේ තියෙන දෝෂ වැඩි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ සතිය උගන්වන සතිමත් වෙන්න කියනවා මේ කතා බහ කරන වෙලාවේ. භාසිතේ සම්පජානකාරී හෝති. අපි මහා සතිපට්ඨාන දේශනාව දීර්ඝ කාලයක් තිස්සේ විවරණය කරගෙන තිබෙනවා. කමඨහන් දේශනාවක් හැටියට එහි කායානුපස්සනාවේ එහෙම සටහනක් අපිට හමු වෙනවා. සම්පජඤ්ඤ පබ්බේ. එතන භාසිතේ කියන්නේ අපේ කතා බහට. භාසිතේ සම්පජානකාරී හෝති. සිහිනුවන උපද්ද ගන්න කියන. එතකොට අපි කතා කරන දේ සමහර විට අර සිහිනුවනින් තොරව කියන කතා බහක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. සමහර විට එවැනි කතා බහක් තමන්ට හානි කර වෙන්න පුළුවන්, තව කෙනෙකුට හානි කර වෙන්න පුළුවන්, ලෝකයට අයහපතක් වෙන්න පුළුවන් සිහිනුවනින් තොරව කෙරෙන කතා බහ. ඒකයි. ඉතින් ওই විදිහට අපේ වචනේ තියෙන දෝෂ, ඒ වගේම කායික ක්‍රියාකාරකම් වල තියෙන අඩුපාඩුකම් ඒවා මගහරවාගෙන මේ කායික වාචික ක්‍රියාකාරකම් නැත්තම් අපේ චර්යාත්මක අංශය නිවැරදි තලයක පවත්වාගෙන යෑම තමයි මේ සීල ශික්ෂාවෙන් අපි කරන්නේ ඒ කාර්යය. එතකොට අන්නේ ශික්ෂණය ඇති කරගන්න එක සීල භාවනාව කියන. ඉතින් ඒක අපි පුරුදු වීමකින් පුහුණු වීමකින් කරන්න වෙනවා. සිහිය ඉදිරියෙන් තියාගෙන සම්පජානකාරී බව තියාගෙන වීරිය තියාගෙන සතිමා සම්පජානෝ ආතාපි කියලා අපි මහා සතිපට්ඨාන දේශනාවේදී කුසලතා තුන විශේෂයෙන් අපි ඉගෙන ගත්තා. විශේෂයෙන් අපි දැන් පුරුදු පුහුණු වෙලා තියෙනවා. නමුත් මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන සමහර වෙලාවට අපේ කායික ක්‍රියාකාරකම් වචන භාවිතය සතිමත්ව නොවෙන්නත් පුළුවන්. එවැනි අවස්ථා තියෙන්න පුළුවන්. ඒත් එවැනි අවස්ථාවල මේ වචනේ දෝෂ පැන නගින්න පුළුවන්. කායික ක්‍රියාකාරකම් වලත් යම් යම් අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. එතකොට එතෙන්දී අපි කරන්නේ ඒක දැකගෙන ඒ අසතිමත්වයි මේක සිද්ධ වුනේ, මේ කායික ක්‍රියාකාරකම මේ වචනේ කියවුනේ අසතිමත්ව, ඒකට හරියට පූර්ණ අවධානය යොමු කරලා හිතලමතල කිව්වේ නැහැ. ඒක නිසා මම මීට වඩා සිහියෙන් සතියෙන් මේ කතා කරන්න ක්‍රියා කරන්න හුරු වෙන්න ඕන කියලා තවත් ඉස්සරහට වීර්ය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අර ආචාර ධර්මීයන්සේ අපිට ගොඩාක් නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාර්යයට උපකාරී වෙන්නේ සතිය, සතිපට්ඨානය. සිහිනුවන වීර්ය කියන එක වර්තමානයේ පවත්වා ගැනීම. ඒකට තමයි පට්ඨාන කියන්නේ. පිහිටුවා ගැනීම නැත්නම් පවත්වා ගැනීම කියන්නේ. එතකොට අපිට සීල ශික්ෂාව සඳහාත් උපකාරී වෙන්නේ ඒකම. ඊළඟට සමාධි ශික්ෂාවට ගියාම එතන තියෙන්නේ අපේ මානසිකාංශයේ විශේෂයෙන් මේ සිතිවිලි, හැඟීම්, චිත්තාවේග කියලත් අපි හඳුන්වනවා. එවැනි දේ හසුරුවා ගැනීම, පාලනය කර ගැනීම එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ සිතිවිලි අතරේ තියෙනවා අකුසල සිතිවිලි අඩු වැඩි වශයෙන් තියෙනවා. අපිට ඒක මෙහිමයි කියලා කියන්න බෑ. නමුත් අපිට ඒවා දැක ගන්න පුළුවන්. දැන් චිත්තානුපස්සනාව අපි පුරුදු වෙලා පුහුණු වෙලා තියෙන නිසා අපිට එන සිතිවිලි අපිටම දැක ගන්න පුළුවන්කම තියෙනවා. දැන් කායානුපස්සනාවේදී අපේ කායික ක්‍රියාකාරකම් අපිටම දැක ගන්න පුළුවන්. කය මෙහිවලා දැක ගන්න පුළුවන්කම තියෙනවා වගේ කායානුපස්සනාව වඩපු කෙනෙකුට කයේ යථා ස්වභාවයත් තේරෙනවා වගේ චිත්තානුපස්සනාව අඩු කෙනෙකුට තමන්
ප්‍රකම්පණයට පත් කරගන්න හිතේ ක්ලේශයක් ඇති කරගන්නේ නැහැ. දැන් අපි දන්නවා සමහර වෙලාවට අපි පරිහරණය කරන, භාවිතා කරන අපි හිතමු මෙවලමක් කියලා උදාහරණයක් හැටියට දිනපතා පාවිච්චි කරන මෙවලමක් වෙන්න පුළුවන්. වාහනයක් කියලා හිතමු. එතකොට අපි මේක පාවිච්චි කරනවා. යම් මොහොතක අපි වාහනයට නැගලා ස්ටාර්ට් කරන්න බලපුවම මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. කොහොමදවත් අපි බලපුවම මොකද දැන් මේ හදිසි ගමනක් යන්න ඔක්කොම සූදානම් වෙලා වාහනයට නැගලා ස්ටාර්ට් කරන්න හැදුව ස්ටාර්ට් වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම තියලා බැලුවා. එතකොට අර ඒකේ තිබුණු தත්ත්වය දැන් වෙනස් වෙලානේ වෙනදා මේකේ අතුර දාලා කරකපුවම මේක පණ ගැන්වෙනවා. සක්‍රීය වෙනවා. නමුත් දැන් ඒක වෙන්නේ නැහැ. එතකොට අන්නේ ස්වභාවය වෙනස් වෙලා පණ ගන්න ස්වභාවයේ සක්‍රිය වෙන ස්වභාවයේ වෙනස් වෙලා. එතකොට මෙතන තියෙන්නේ අනිත්‍යතාව. යම් ස්වභාවයක් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේ ගැඹුරු ධර්මතාවය තේරුම් අරන් හිටියොත් අර වෙනස් වීම තුළ අපි ප්‍රකම්පණය වෙන්නේ හොඳයි කමක් නැහැ මම පස්සේ කියනවා නැත්නම් පස්සේ බලනවා. කුලීරතයක් කරගෙන යනවා පස්සේ බලනවා මොකද්ද මේකට වෙලා තියෙන්නේ. එතකොට ඒක යම් කිසි දෙයක් වෙනස් වුණා කියලා ලොකු ප්‍රකම්පනයක් ගැටලුවක් අපිට නැහැ. සමහර විට පුද්ගලයෝ වෙනස් වෙනකොට අපිට ඔයිටත් වැඩිය ප්‍රකම්පන වෙන්න පුළුවන්. අපි ආශ්‍රය නිශ්‍රය කරන අපේ ජීවිතයේ කොටස් කරව බවට පත් වෙලා තියෙන සමහර වෙලාවට පුද්ගලයෝ ඉන්න. ඉතින් ඒගොල්ලෝ එක අපි සාමාන්‍ය විදිහට හොඳට වැඩ කටයුතු කරගෙන යන අතර එක පාරට මේ පුද්ගලයා වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වීම අපි බාර ගන්න සෝදානම් මේ අනිත්‍ය ධර්මතාවය අවබෝධ කරගෙන හිටියොත් ඒක අවබෝධ කරගෙන පිළි අරගෙන හිටියොත් ඔව් පුද්ගලයා වුණත් වෙනස් වෙන්න පුළුවන්. කමක් නැහැ මේ වෙනස මට සකස් කරගන්න පුළුවන් නම් මම සකස් කරගන්න. එහෙම නැත්නම් අතහැරලා දානවා. නමුත් අපි අභ්‍යන්තරයෙන් ප්‍රකම්පණය වෙන්නේ පුද්ගලයා වෙනස් වුණා කියලා. ඔන්න ඔය විදිහට මේ වගේ ගැඹුරු ධර්මතා අවබෝධ කරගෙන හිටියම එවැනි ධර්මතාවයකට අපි මුහුණ දුන්න අවස්ථාවක අනිත්‍යතාවට මුහුණ දෙනවා අපි. අනත්තතාවට මුහුණ දෙනවා. එතකොට මේ ප්‍රකම්පනයක් සිද්ධ වෙන්නේ නැහැ මොකද අර ඒ ගැඹුරු ධර්මතාවය නැත්නම් පොදු ධර්මතාව කියලා අපි ඔකට කියනවා. ඒ පොදු ධර්මතාව අපි අවබෝධ කරගෙන ඉන්නේ ප්‍රත්‍යක්ෂ කරන් ඉන්නේ. දැන් ඒ ප්‍රත්‍යක්ෂ කරගත් දේ තමයි අපිට මේ අත්දකින්න ලැබුණේ. ඉතින් ප්‍රකම්පණය වෙන්න දෙයක් නැහැ. ඒ මට්ටමට මනස අපි සකස් වෙලා තියෙනකොට අපි කියන්නේ විපස්සනා සමාධි කියලා. සමාධිය තහවුරු වෙච්ච අවස්ථාව ওই විදිහට. ඉතින් සමාධිය වැඩිීමේදීත් අපිට ඔය කියන එක පැත්තකින් සීලයත් අනිත් පැත්තෙන් ප්‍රඥාවත් දෙක උපකාරී වෙනවා. තවත් ඔය යෝනිසෝ මනසිකාර වගේ අභ්‍යාස එහෙම උපකාරී වෙනවා අපිට සමාධිය වර්ධනය කර ගැනීම සඳහා. ඒව තමයි සමාධිය වඩන ක්‍රියාකාරකම් නැත්නම් අපි ඒවට කියනවා කමඨහන් කියලා. ඊළඟට ප්‍රඥාවටත් එහෙමයි. ප්‍රඥාව දියුණු කරගන්න අවශ්‍ය කරන ක්‍රියාකාරකම් තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම පටිපත්ති මේ වගේ දේවල් මේවා තමයි කමඨහන් ප්‍රඥාව දියුණු කරගන්න. ඉතින් ඒ ක්‍රියාකාරකම් වල අපි යෙදුනම අපේ ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන්. ඔය විදිහට මම ඔය කමඨහන් ගැන කතා කළේ කෙටියෙන් මේ සීලය වර්ධනය කරගන්න සමාධිය වර්ධනය කරගන්න ප්‍රඥාව වර්ධනය කරගන්න නිර්දේශිත ක්‍රමෝපායන් තමයි කමඨහන් කියන්නේ. ක්‍රමෝපායන් ඒවා කායික ක්‍රියාකාරකම් වෙන්නත් පුළුවන් මානසික ක්‍රියාකාරකම් වෙන්නත් පුළුවන් කය මනස දෙකම එකතු කරගෙන කරන ක්‍රියාකාරකම් වෙන්නත් පුළුවන්. ඒකයි මේකටම තවත් යමක් මම එකතු කරලා කිව්වොත් දැන් කමඨහනක ඒ ක්‍රියාකාරකමේ තියෙනවා ප්‍රධාන ලක්ෂණ හතරක්. අපි යම්කිසි කමඨහනක් ගන්නේ යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙන්නේ එක්කෝ නූපන් අකුසලයක් නූපදවන්න
උපන් අකුසලයක් නූපදවන්නට. එහෙම නැත්නම් උපන් අකුසලයක් ගෙවා දමන්නට. අපි යම්කිසි ක්‍රියාකාරකමක යෙදෙන්නේ කමඨහනක් වඩන්නේ. එහෙමත් නැත්නම් නූපන් කුසලයක් උපදවා ගන්නට. උගාක්ම කමඨහන් තියෙන යංශයට අදාළව නූපන් කුසල උපදවා ගැනීමට අදාළ කමඨහන ක්‍රියාකාරකම්. එහෙමත් නැත්නම් උපන් කුසලය රැකගන්න වැඩි දියුණු කරගන්න මහත් කරගන්න තියෙන ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. දැන් අපි ඔය ටිකක් නිදර්ශන වලින් තේරුම් ගන්න බලමු. දැන් ඇතැම් ක්‍රියාකාරකම් කායික මානසික ක්‍රියාකාරකම් එවත් කමටහන් අපි භාවිතා කරන්නේ නූපන් අකුසලයක් නූපදවන්. එකත් මේ නූපන් අකුසලය කියන්නේ දැන් මෙහෙම කල්පනා කරොත් අපි අපිට යම් මිනිස්සෙක් පිළිබඳ සතෙක් පිළිබඳ ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂයක් ඇති වෙලා ඊළඟට ප්‍රාණඝාත චේතනාව එනවා. මේ මිනිස්සයා හෝ සතා හෝ මරන්න හිතෙනවා. එහෙම නැත්නම් අපිට ලෝභයක් ඇති වෙලා ලෝභ චේතනාවක් ඇති වෙලා කාගේ හරි යමක් ගන්න හිතෙනවා. හොරෙන් ගන්න හිතෙනවා. ඊළඟට එහෙම නැත්නම් අපිට කැමැත්තක් ඇති වෙලා කාම චේතනාවක් ඇති වෙලා ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න හිතෙනවා අපට වැරදි ක්‍රමයකින්. කාම මිත්‍යාචාරය කියලා අපි ඒකට කියන්නේ. වැරදි ක්‍රමයකින් ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න අපිට හිතෙනවා. දැන් මොකද්ද මෙතන හිතිලා තියෙන්නේ? ප්‍රාණඝාතයක් කරන්න හිතිලා තියෙනවා. හොරකමක් කරන්න හිතිලා තියෙනවා. වැරදි කාම සේවනයක් කරන්න හිතිලා තියෙනවා. හැබැයි තාම කරලා නැහැ. මෙන්න මේ අවස්ථාව හඳුන්වන්නේ නූපන් අකුසල අවස්ථාව කියලා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං කියලා. මොකද මේක මේ මම මේ තුන ගත්තේ මෙතන අකුසලයේ සිද්ධ වෙන්නේ ක්‍රියාකාරී වුණොත් විතරයි. චේතනාව තිබ්බට ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්නේ නැහැ. මරණ මැරීමේ හිත ප්‍රාණඝාත චේතනාව තිබුණට ප්‍රාණඝාත අකුසලයක් හොරකම් කිරීමේ අදහස තිබ්බට ඒක ඒ අකුසලය නැහැ. මොකද ඒක කරන්න ඕන. වරදිකාම සේවනය කිරීමේ චේතනාව තිබ්බට ඒක කර්මය සම්පූර්ණ නැහැ. එතකොට එතන චේතනාව තියෙනවා. නමුත් දැන් මේ අකුසලයේ කෙරෙන්න අවශ්‍ය වටපිටාවක් හැදිලා තියෙනවා. චේතනාව පහළ වෙලා නැති. තම හැබැයි මේක කය මෙහෙව්වේ නැහැ. හැබැයි මේ අකුසලය ක්‍රියාත්මක වෙන්න ආසන්න වෙලා තියෙන්නේ. ආසන්න කියන්නේ පසුබිම හැදිලා තියෙන්නේ. චේතනාව පහළ වෙලා නැති. චේතනාවනේ ක්‍රියාවකට අත්‍යවශ්‍ය සාධකය. එතකොට ඔයනි අවස්ථාවක් අපි හඳුන්වන්නේ අකුසල කාය කර්මයක් කෙරෙන්න ආසන්න අවස්ථාවක්. තවත් විදිහකින් කිව්වොත් නූපන් අකුසලයක් උපදින්න අවස්ථාවක් කියලා. මේ ප්‍රාණඝාතය කරේ නැහැ නමුත් කරන්න හිතිලා. හොරකම කරේ නැහැ නමුත් කරන්න හිතිලා තියෙනවා. වැරදි කාම සේවනය කළේ නැහැ නමුත් කරන්න හිතිලා තියෙනවා. එතකොට දැන් මේ අකුසලය සිද්ධ වෙන්න ආසන්නයි. ඒකයි කිව්වේ මේක අනුප්පන්නානං අකුසලානං ධම්මානං කියලා. නූපන්න අකුසල ධර්මය කියලා. එතකොට දැන් ඔන්න ඔය වගේ අවස්ථාවක අපිට කමටහනක් ඕන කරන. මොකටද? නූපන් අකුසලේ නූපදවන්නට. අන්න ඒ වෙලාවේ මොකද්ද කමටහන? අපේ ක්‍රියාකාරකම වෙන්න ඕන මොකද්ද? අපිට කල්තියාම කියන්න පුළුවන් දේවලුත් තියෙනවා, කල්තියාම කියන්න බැරි දේවලුත් තියෙන පුළුවන්. ඒ වෙලාවේ කල්පනා කරලා වඩා සුදුසු ක්‍රියාකාරකම කරන්න ඕන. කමටහන ගන්න ඕන. දැන් මගේ දැනුම හැටියට මට කියන්න පුළුවන් මෙන්න මේ වගේ කාරණා දෙකක්. එකක් තමයි දැන් මේ අකුසල ක්‍රියාවේ මම කළේ නැහැ නමුත් මට කරන්න හිතිලා තියෙනවා. කළොත් මොකද වෙන්නේ කියලා ඒ නොකළ අකුසල ක්‍රියාවේ ආදීනව කළොත් සිදුවෙන අයහපත නුවණින් විමසා බැලීම. අපි ඒක දහමේ හඳුන්වන්නේ යෝනිසෝ මනසිකාර කියලා. එහෙම නැත්නම් ආදීනවානුපස්සනාව කියලත් කියන්න පුළුවන්. ආදීනවානුපස්සනාව. මේකින් වෙන
අයහපත විමසා බැලේ. එහෙම විමසා බලන කෙනෙකුට තේරෙනවා මම මේ ප්‍රාණඝාතය කළොත් මෙන්න මේ 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 අයහපත මට සිද්ධ වෙනවා. මේ සොරකම කළොත් මේ මේ අයහපත සිද්ධ වෙනවා. මේ විදිහට වැරදි ආකාරයෙන් මගේ කැමැත්ත ඉෂ්ට කරගත්තොත් වැරදි කාම සේවනය කළොත් මේ මේ අයහපත සිද්ධ වෙනවා කියලා. පුද්ගලයාට ඒක වැටහෙන්න පුළුවන් අපිට ඒක වැටහෙන්න පුළුවන්. එහෙම මානසිකාර කළොත්. අනේ එතකොට එතන නෝපන් අකුසලය නූපදවන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ සිටිවිල්ලත් අපිට අයින් අයින් වෙලා යනවා ඇත්තටම. වැඩක් නැහැ මේ ප්‍රාණඝාතේ. මරන්න හිතුවට ඒක මේ මේ ආදීනව තියෙනවානේ තේරුමක් නැහැ. සොරකම් කිරීමේ අදහස හිතින් අයින් කරගන්නත් පුළුවන්. වැරදි විදිහට තමන්ගේ කැමැත්ත ඉටු කර ගැනීමට ඇති වෙච්ච ඒ අදහස ඉවත් කරගන්න පුළුවන්. එතකොට දැන් පේනවා සමහර කමටහන් අපිට තියෙන්නේ මෙන්න මේ සඳහා මොකටද නූපන් අකුසලය නූපදවන්නට. එවැනි අවස්ථාවලට අපි ලං වෙනවා. ලං වෙනවා නිකන් හරියට ආගාදයේ අයිනට ගියා වගේ. ලොකු ආගාදයක තවත් ඉස්සරහට ගියොත් මේකට වැටෙන්නේ. නමුත් අයිනට ගියාම අපිට පේනවා මේක මහා ප්‍රපාතයක් බෑවුමක්. මේකට වැටුනොත් මේ මේ දේවල් සිද්ධ වෙනවා කියලා. එතකොට ආපස්සට එන්න පස්සට එන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ නූපන් අකුසල අවස්ථාව නූපදවන්න පුළුවන්. අනුප්පන්නානං අකුසලානං ධම්මාන අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති කියලා. අපිට එතකොට එතන වායමති වෑයමක් කරන්න පුළුවන්. චිත්තම් පග්ගන්හාති හිත දැඩි කරගන්න පුළුවන්. මේ සඳහා පදහති උත්සාහ කරන්න පුළුවන්. මොකටද අර ප්‍රපාතයට නොඇටි සිටින් නූපන් අකුසලේ නූපදවන්න. ඉතින් ඔන්න ඔය විදිහට මේ නූපන් දුසිල් බව ඇති නොකරගන්න, නූපන් දුස්සමාහිත බව ඇති නොකරගන්න, නූපන් දුෂ්ප්‍රඥ බව ඇති නොකරගන්න, ඒ ආදී වශයෙන් අපිට පුළුවන්කම තිබෙනවා ඊට අදාළ කමඨහන යෙදෙන්න. තවත් නිදර්ශනයක් කිව්වොත් මගහැර යෑම කියලා දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. පරිවජ්ජනා කියලා. දැන් ඒකත් ඔය නූපන් අකුසලයක් නූපදවන්න අපිට පුළුවන් එක භාවිතා කරන්න. මග පරිවජ්ජනා කියලා ඒකට කියන්නේ. අපිට තේරෙනවා නම් දැන් මේ වෙලාවේ කතා කළොත් ගැටලුවක් ඇති වෙනවා. තාම ගැටලුවක් ඇති වෙලා නැහැ. නමුත් මේ කතා කළොත් ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසා ඒ ගැටලුව ඇතිවීම වැළැක්වීම සඳහා අපි කතා නොකර ඉන්නවා. එතකොට එතන කතා නොකර සිටීම කමටහන ක්‍රියාකාරකමක්. මොකටද ඒ කතා නොකර හිටියේ? නූපන් ගැටලුව ඉපදවීම වැළැක්වීම සඳහා කතා නොකර සිටියා. සමහර විට කතා නොකර සිටීමෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි එතන කතා කරනවා. එතන කතා කිරීම කමටහන්. එතන කතා නොකිරීම කමටහන්. ඒක නිසා මම කිව්වේ සමහර විට මේ කමටහන් කලින් කියන්න බෑ කියලා. දැන් නූපන් අකුසලයේ නූපදවීමට කුමක්ද කළ යුත්තේ කියලා එතනදී අපි තේරුම් කරගන්න වෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට කායික ක්‍රියාව, වචන භාවිතය, සිතිවිල්ල කියන අංශ තුනම සම්බන්ධ කරගෙන නූපන් අකුසලය නූපදවන්නට අපිට යම් යම් දේ කළ හැකි. අන්න ඒ ක්‍රියාකාරකම් අපි කමටහන් කියලා කියනවා. ඊළඟට උපන් අකුසලයේ ගෙවා දැමීමටත් අපි යම් යම් ක්‍රියාකාරකම් කරනවා. ඒවටත් කමටහන් කියනවා. උපන් අකුසලයේ ගෙවා දැමීම. දැන් නිදර්ශනයක් කිව්වොත් අපි යම් කිසි වැරදි පුරුද්දක් අපේ දිගටම යනවා නම් දැන් ඒක අපි කියන්නේ උපන් අකුසලයක් කියලා. වැරදි දේ කෙරෙනවා. අපි අර නිදර්ශනයම අපි හිතමු මෙහෙම උදාහරණයක් හැටියට සීලේ පැත්තෙන් අපි මේ රළු වචන කතා කරන සමහර වෙලාවට එහෙම අය ඉන්නවනේ. කතා කරනකොට බොහොම ප්‍රකෝප වෙන විදිහට
අනිත්‍යයේ හිත රිදෙන විදිහට කතා කරන. ඒක සුදුසු නෑ. හැබැයි දැන් මේ කතාබහ පුද්ගලයා තුළ දැනට මේ දුර්වලතාවයේ තියෙන. ඒකට තමයි අපි කියන්නේ uppannānaṁ akusalānaṁ dhammānaṁ කියලා. හටගත් අකුසල ධර්මතාවයක් දැනට තියෙනවා. මොකද්ද? පරුසහ වාචා. එතකොට දැන් අපි මේකේ ආදීනව හොඳට අවබෝධ කරගෙන මේ අකුසලයේ ගෙවා දැමීමට සුදුසු ක්‍රියාකාරකමක් අපි කරමු. ඒ තමයි අපි පරුසහ වාචා වේරමණී කියන ශික්ෂාපදේ සමාදන් වෙන. සමාදන් වෙලා සිහිනුවන වීර්යය තියාගෙන කතා කරන. ඔන්න කමඨහන. එතන කමඨහන සිහිනුවන වීර්යෙන් යුතුව කතා කිරීම. මොකටද? අර උපන් අකුසලය ගෙවා දමන. මොකද උපන් අකුසලය කියන්නේ? මේ පරුසා වාචා පුරුදු වෙලා තියෙන. ඒක ගෙවා දමන. උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය. දුරු කිරීම සඳහා ওই විදිහට ක්‍රියාකාරකම් කමඨහන් අපිට තියෙන. එහෙම සීලංශයේ තියෙන සමාධියංශයට අදාළත් වත් කමඨහන් තියෙන. ප්‍රඥාවට අදාළත් අදාළවත් කමඨහන් තියෙන. මේ විදිහට. ඊළඟට තවත් කමඨහන් තියෙනවා නූපන් කුසලය උපදවා ගන්න. අදාළ ක්‍රියාකාරකම්. දැන් කමඨහන කියන්නේ ක්‍රියාකාරකමනේ. එවැනි ක්‍රියාකාරකම් තියෙන. දැන් අපි ළඟ සතිමත් බව දැනට නැතිනම් එතන තියෙන නූපන් කුසලයක්නේ. අපිට ඒ කුසලතාවය අවශ්‍යයි. ඒක අපි සතිය කුසලයේ බවක් දන්නවා. නමුත් අපි ළඟ සතිමත් භාවය අඩුයි කියලා අපි කියමු නැහැ කියනවට වඩා අඩුයි. එතකොට ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං කියලා. ඒ කුසලතාවයේ වැඩිලා නැති අවස්ථාව. වර්ධනය වෙලා නැහැ. ඔය උප්පන්න කියන එකෙන් අදහස් කරන්නේ ඒක. අන්න ඔතෙන්දී අපිට ඕන වෙනවා මේ ඒ නූපන් කුසලය උපදවා ගැනීම සඳහා යම් කිසි ක්‍රියාකාරකමක් කරන්න. අන්න ඒක එතකොට කමඨහන. කර්මස්ථානය. මොකටද? ඒකෙන් කරන්නේ අපි නූපන් කුසලය උපදවා ගැනීම. නූපන් දැනට නැති සීලවන්ත භාවයක් ඇති කරගන්න. දැනට නැති සමාධිමත් භාවය ඇති කරගන්න. දැනට අඩු වෙන් තියෙන ප්‍රඥාවන්ත භාවය වැඩි කරගන්න. අන්නේ විදියට. එතකොට එතනත් අපිට පේනව නේද ක්‍රියාකාරකම් තියෙනවනේ. එහෙම තියෙනවා. නූපන් කුසලය උපදවන්න අදාළ ක්‍රියාකාරකම්. එවැනි කමඨහන් තියෙනවා. ඊළඟට උපන් කුසලය රැකගෙන ඒක වැඩි දියුණු කරගෙන යාම සඳහා අදාළ ක්‍රියාකාරකම් තියෙන කමඨහන් තියෙනවා. ඒවත් කමඨහන්. සමහර කමඨහන් ඒ සඳහා තියෙනවා. දැන් ඔය ඇතම් අනුස්සති භාවනා, යෝනිසෝ මනසිකාර, ඒ වගේ දේවල්, ඒ වගේම සීල සමාධි ප්‍රඥා තුනටම අදාළව තියෙන ක්‍රියාකාරකම් තියෙනවා. උපන් කුසලය රැකගෙන වැඩි දියුණු කරගෙන විපුල කරගෙන මහත් කරගෙන ඒක ඉදිරියට පවත්වාගෙන යෑම. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය. ඔය විදිය. ඉතින් දැන් ඔන්න අපිට පැහැදිලි වෙනවා එකක් කමඨහන් කියන්නේ මොනවද කියන කාරණේ. ඒක එක පැත්තකින් අපි තේරුම් ගත යුතු දෙයක්. අනෙක් පැත්තෙන් කමඨහනකින් කරන්නේ මොකද්ද කියලා. යම්කිසි ක්‍රියාකාරකමකින් කරන්නේ මොකද්ද? එතකොට අපිට හරිය පැහැදිලි මේ බුද්ධ ශාසනයේ කමඨහන් කියන්නේ මොකද්ද? කමඨහන් වඩනවා කියන්නේ මොකද්ද කියන එක හරියම පැහැදිලි. කමඨහනක් කියන්නේ ක්‍රියාකාරකම. ඒ ක්‍රියාකාරකමකින් අපේක්ෂා කරනවා කරුණු හතරක්. එක්කෝ නූපන් අකුසලයක් නූපද වීමට අදාළ කමඨහන. එහෙම තියෙනවා. අර අපි කියපු මානසිකාර ක්‍රමය. ආදීනවානුපස්සනා. එහෙම නැත්නම් පරිවර්ජනා මගහැර යෑම. අවස්ථාව මගහරිනවා, පුද්ගලයා මගහරිනවා, කතා නොකර අරිනවා, කතා කරනවා, මොකක් හරි මගහැර යෑමක් තියෙන පොළොව.
ඒ වගේ ගොඩාක් තියෙනවා සබ්බාසව සූත්‍රයේ වගේ සූත්‍රයකට ගියොත් මේ කමඨහන් දීලා තියෙන්නේ ක්‍රියාකාරකම් දීලා තියෙන්නේ කළ යුතු දේ දස්සනාව ඇති කරගන්න සංවරය ඇති කරගන්න පටිසේවනා අදිවාසනා පරිවර්ජන විනෝදනා භාවනා වශයෙන් එතකොට නූපන් අකුසලේ නූපද වීම සඳහා කමඨහන් තියෙනවා ඊළඟට උපන් අකුසලේ ගෙවා දැමීම කමඨහනකින් කෙරෙනවා සමහර විට තවත් අවස්ථාවක නූපන් කුසලය උපදවා ගන්නවා කමඨහන් වලින් දැන් උදාහරණයක් ඇටියට මේ පරිත්‍යාගශීලී වෙනවා අපේ පරිත්‍යාගශීලී ගුණය අඩුයි ඒ කුසලේ නැහැ ඒ කුසලේ උපදවා ගන්න අපි පරිත්‍යාග කිරීම කියන ක්‍රියාකාරකමේ යෙදෙනවා පරිත්‍යාග කිරීම එතකොට කමඨහනක් වෙනවා භාවනා කර්මස්ථානයක් වෙනවා අන්න ඒ වගේ නූපන් කුසලේ උපදවා ගන්න එහෙමත් නැත්නම් උපන් කුසලේ රැකගෙන වැඩි දියුණු කරගෙන මහත් කරගෙන විපුල කරගෙන ඉස්සරහට යන්න ඇතැම් කමඨහන් උපකාරී වෙනවා ඔන්න ඔය විදිහට එතකොට මං හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට ඕක පැහැදිලි දැන් අපි ඔය කමඨහනක් දුන්නම කවුරු හරි කෙනෙක් අපි බණ භාවනා කරනකොට අපේ කමඨහන් ගුරුවරු අපිට කමඨහන් දෙනවා භාවනා කමඨහන් කියලා ඔයට කියන්නේ එතකොට භාවනා කියනකොට ඔය හතරම අයිති නූපන් අකුසලයේ නූපද වීමත් උපන් අකුසලයේ ගෙවා දැමීම නූපන් කුසලයේ ඉපදවීමත් උපන් කුසලය රැකගෙන ඉදිරියට පවත්වාගෙන යෑමත් කියන එක එතකොට ඔන්න ඔය ක්‍රියාකාරකමට ඒ ඒ ඒ දේ සඳහා සුදුසු ක්‍රියාකාරකම් තමයි කමඨහන් කියලා කියන්නේ. ඉතින් සීල සමාධි ප්‍රඥා තුනටම අදාළව කමඨහන් තිබෙනවා. අපිට පුළුවන් ඒ කමඨහන් තේරුම් කරගෙන ඒවා වඩන්න. ඒ ඒ අවස්ථාවේ ඔය හතරෙන් එකකට තමයි නිතරම කමඨහනක් අයිති වෙන්නේ. එක්කෝ නූපන් කුසලයක් උපදවන්නට එහෙම නැත්නම් උපන් කුසලය වැඩි දියුණු කරගන්න. එමත් නැත්නම් නූපන් අකුසලයක් නූපදවන්නට උපන් අකුසලයේ ගෙවා දමන්න. එහෙම දෙයකට තමයි. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ යම් වෙලාවක මේ කමඨහනක් අපිට දුන්නොත් කවුරු හරි කමඨහනක් ඉගෙනනොත් ඒ එක්කම අපි අහලා දැනගන්න ඕන මේ කමඨහන වැඩිමින් කුමක්ද සිදුවන්නේ. ඔය හතරෙන් එකක් වෙන්න ඕන. මේ කමඨහන වැඩිමින් මා තුළ නූපන් කුසලයක් උපදිනවද? එහෙම නැත්නම් දැනටත් මා වඩාගෙන තියෙන මේ කුසල් වල වැඩි දියුණුවක් අභිවෘද්ධියක් වෙනවද? එහෙම නැත්නම් නූපන් අකුසලයක් නූපදවන්න පුළුවන්ද මේ කමඨහන? ඒ වගේම උපන් අකුසලයක් ගෙවා දමන්න පුළුවන්. අන්න එහෙනම් අපි ඒව සලකනවා බුදුදහමට අනුව කර්මස්ථාන කියලා කමඨහන් කියලා. ක්‍රියාකාරකම්. ඉතින් ඕනම කෙනෙකුට ඔය දැනුම තියෙනවා නම් ඔය අවබෝධය තියෙනවා නම් කමඨහනක් තෝරා බේරා ගන්න පුළුවන්. ඔය හතරෙන් පිටස්තර ක්‍රියාකාරකමුත් තියෙනවා. ඔය හතරට අදාළ නොවන ක්‍රියාකාරකමුත් තියෙනවා. ඒවා අපි කමඨහන් හැටියට සලකන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට කෑම කනවා කියලා හිතමු. කෑම කන එක කමඨහනක් වෙන්නේ නැහැ. ඒක ශාරීරික පෝෂණය සඳහා කරන වැඩක් මූලික වශයෙන්. ඒක මූලික වශයෙන් ගත්තොත් කමඨහනක් නෙවෙයි. කෑම කනවා කියන්නේ. වතුර නානවා කියන්නේ. හැබැයි ඒක ක්‍රියාකාරකමක් නේ. නමුත් යම් අවස්ථාවක ඒක කමඨහනක් බවට හරව ගන්නත් බැරි නෑ. ඒක ටිකක් දියුණු අවස්ථාවකදී එහෙම දේවලුත් තියෙනවා. නමුත් සමහර ක්‍රියාකාරකම් තියෙනවා ඒවා නූපන් කුසලයේ උපද්දන්නවත් උපන් කුසලයේ දියුණු කරගන්නවත් නූපන් අකුසලයේ නූපදවන්නවත් උපන් අකුසලයේ ගෙවා දමන්නවට අදාළ ක්‍රියාකාරකම් නොවේ. ඒක නිකන් කය පවත්වාගෙන යන අපි කරන වැඩ. ශරීරයේ පවත්වා ගැනීම නිමස්ස කායස්ස තිතියා යාපනායි. ඒකට කරන වැඩ ආහාර ගැනීම. ඔය වගේ දේවල් ඉතින් තියෙනවා. ලෞකික ජීවිතයේ තැන් වැඩ කටයුතු තියෙනවා. ඒවා කමඨහන් නෙවෙයි. ක්‍රියාකාරකම් නමුත් භාවනා කමඨහන් නොවේ. දැන් ඔය අනුව අපිට භාවනා කමඨහනක් තෝරා බේරලා ගන්න කාටත් පුළුවන්. කුසලයේ වඩන්නට හෝ අකුසලයේ ගෙවන්නට උපකාරී වෙනවා.
හොඳයි. මම ඔය මූලික පැහැදිලි කිරීම ඔතනින් නතර කරනවා. මම ආරාධනා කරනවා අපේ දම් සභාවේ ඉන්න කල්‍යාණ මිත්‍රයන්ට අද අපේ සාකච්ඡාව කමඨහන් සාකච්ඡාවයි. මේ කමඨහන් වලට අදාළව නැත්තම් මේ සතරාකාර ප්‍රතිඵලය ලබා ගැනීමට අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ තව දුරටත් යමක් කතා බහ කරන්න, එහෙම නැත්නම් අපැහැදිලි තැන් ආදී මොන හරි දේවල් තියෙනවා නම් මේවට මොන හරි නිදර්ශන ආදී දේවල් අවශ්‍ය නම් ඒ වගේ අපි කතා බහ කරමු. ඒ වගේ මේවට අදාළ හොඳ නිදර්ශන ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි හැමෝටම බෙදා හදා ගැනීම සඳහා ඒ දේවල් ඉදිරිපත් කරන්න තමන්ගේ භාවනා අධ්‍යක්ීම් ඒ තුලින් තමන් ලබාගත් ප්‍රතිඵල ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම කමඨහන් වලට අදාළ ගැටලු මොන හරි තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒවත් ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් ඒවට යම් කිසි විසඳුමක් හොයාගන්න. හොඳයි, එහෙමනම් අපි ආරාධනා කරනවා මෙතෙන් සිට ඒ කාර්යයට යොමු වෙන්න කියලා අපේ කල්‍යාණ මිත්‍රයන්ට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් ඔබ වහන්සේ කියවන දැන් එදිනෙදා සමහරක් වෙලාවට කරන කටයුතු ඒක දැන් කෑම කනවා වගේ දෙයක් වුණාම ඒක කමටහන නෙවෙයි. නමුත් අපි දැන් යෝගාවචරයේ වශයෙන් ඕ සේක පුද්ගලයෙක් වශයෙන් අපි කෑම කනකොට සතියෙන් කනවා නම් ඒක ගැන හිතලා ඒ කියන්නේ දැන් ඔබ වහන්සේලා දානි ගන්නකොට පිණ්ඩපාත ගන්නකොට අර ගාතාවක් කියලානේ. ඒ කියන්නේ ඒක කමටහනක් කරගෙන නේද ස්වාමීන් වහන්සේ එහෙම කරනවා නම් අපිට ඒක කමටහනක් නේ. ඔව්. එහෙම කරගන්න. ඔව්. ඔව්. ඔව් ඒක හරි. ඒක මූලික වශයෙන් කමටහනක් නෙවෙයි. කෑම ගැනීම. නෙවෙයි. ඔව්. කය පවත්වන්න කරන දෙයක් ඒක. නමුත් අර කිව්වාගේ යෝගාවචරයෙකුට සතිය වැඩිවීම සඳහා සතිය දියුණු කර ගැනීම සඳහා ආහාර ගැනීමේ ක්‍රියාවලිය කමටහනක් කරගන්න පුළුවන්. මොකද අපි දවසට තුන් සැරයක් අඩුම ගානේ ආහාර ගන්නවානේ. එතකොට අපි ඒකට අපි ගත කරනවා නම් විනාඩි 20ක් අපි නැත්තම් පැය භාගයක් ගමු. පැය භාගයක් අපි කෑම ගන්නවා. එතකොට ඒ කෑම ගැනීමේ ක්‍රියාවලියේ මුල, මැද, අග තුනේදීම අපි සිහිය පිටවා ගන්නවා. එතකොට මුල සිහිය පිටවාගෙන මම දැන් කෑම කන්න යන්නේ ආදි වශයෙන් කියලා ඒ ක්‍රියාවලියේ භාජනයේ හොදලා අත සෝදලා කොතන ඉඳගෙනද මම කෑම ගන්න ඕන කියලා ඒ නිසි තැන ඉඳගෙන දැන් භාජනයේ තියාගෙන නිසි ඉරියව්වේ වාඩි වෙනවා. එතකොට ඒ ටික සිහියෙන් කරනවා. ඊළඟට දැන් කෑම බෙදා ගැනීමේදී සිහිය පවත්වනවා. මේ ආහාරමට පත්‍යද අපත්‍යද ආදී වශයෙන් ඒක සලකලා මේ ප්‍රමාණවත්ද නැද්ද අපතේයිද ආදී වශයෙන් සලකලා හොඳට සිහියෙන් අපිට ගැළපෙන මට්ටමට සුදුසු ප්‍රමාණයට ආහාර ටික බෙදා ගන්න පුළුවන්. ඊළඟට ආහාර අපි අනුභවය පටන් ගන්නවා. කෑම කන්න පටන් ගන්නවා. ඒකත් අපිට සිහියෙන් කරන්න පුළුවන්. ඒ ආහාර ගැනීමේ ක්‍රියාවලියටම සම්පූර්ණ අවධානය තියාගෙන. එතකොට ඒ විදිහට දැන් ආහාර ටික අරගෙන ඉවර වෙලා එතනින් පස්සේ අත සෝදන, පිඟාන සෝදන, පිඟාන තැම්පත් කරන, ඉතිරි ආහාර නිසි විදිහට සකස් කරලා වසා තබන ඒ ක්‍රියාවලියම අපිට සිහියෙන් කරන්න පුළුවන්. අර සතිපට්ඨානේ. එතකොට අපි ඒ ක්‍රියාවලියම සිහිනුවන වීර්ය තියාගෙන ඒක කළා. එතකොට ආහාර ගැනීම කමටහනක් වෙනවා. මොකටදද? අර නෝපන් කුසලයේ උපදවා ගන්න. උපදවා. ඔව්. මොකද නෝපන් කුසලයේ තන සතිමත් බව. සතිමත්. ඒක උපදවා ගන්න අපි ආහාර ගැනීම කියන එක ඒ ක්‍රියාව එතකොට ඒක කමටහනක් වෙලා. ඒක හරි. උතුමේ කියන කාරණේ හරි. මම අර මුලින් කිව්වේ ආහාර ගැනීමේ ක්‍රියාව මූලික වශයෙන් ගත්තම කමටහනක් නෙමෙයි. නෙමෙයි. නමුත් ඒක අපිට මේ ප්‍රතිපදාව තුළ ඒකත් අපිට කමටහනක් කරලා දීලා තියෙනවානේ. අර බුදුහාමුදුරුවෝ
අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති කියලා ඔව් මහා සතිපට්ඨාන දේශනාවේදී පැහැදිලි කරේ ඒකයි හරි ඒක හරි දැන් ඔය අනුසාරයෙන්ම අපිට ඔය හොඳ කාරණයක් ඉස්මතු වුණ නිසා අපි ඒ අනුසාරයෙන්ම තවත් ටිකක් ඉදිරියට ඕක ගැන කිව්වොත් දැන් අපි එදිනෙදා ජීවිතයේ ඔය වගේ අනිවාර්යෙන් කරන ක්‍රියාකාරකම් තියෙනවනේ විශේෂ තැනකට ගිහිල්ලා විශේෂ ඉරියව්වක ඉඳගෙන විශේෂයෙන් කරන වැඩ නෙමෙයි මම මේ කියන්නේ දෛනික ජීවිතයේ අනිවාර්යෙන්ම අපි කරන සැරයක් හෝ දෙසරයක් හෝ දවසට කරන වැඩ තියෙනවා එතකොට ඒ වැඩ ඔක්කොම අපිට කමටහන් බවට හරව ගන්න පුළුවන් ඔව් වෙනදා අපි ඒව නිකන් අපේ මේ දාහය නිවා ගන්න වතුර නෑවා කියලා හිතමු වේස නිවා ගන්න එතකොට වතුර නෑ මේ බලාපොරොත්තුව ශරීරය පිරිසිදු කරගන්න දාහය නිවා ගන්න වගේ දෙයක් වෙන්න පුළුවන් එතකොට ඒ විදිහට කරනකොට ඒක කමටහනක් නෙවෙයි ඔව් නමුත් අපිට මේ වතුර නෑ මේ ක්‍රියාවලියේ මුලමදාග සිහිය පවත්වලා ඒක අපිට කරන්න පුළුවන් සතිපට්ඨාන කමටහනක් විදියට එතකොට වතුර නෑ මේ ක්‍රියාවලිය කමටහනක් වෙනවා මොකද එතන කුසලයක් වැඩෙනවා නූකන කුසලයක් උපදිනවා ඒ වගේ අපි දෛනික ජීවිතේ අපි අනිවාර්යෙන් දවසකට සැරයක්වත් කරන වැඩ තියෙනවා එතකොට ඒවා අපිට කමටහන් බවට පරිවර්තනය කරගන්න පුළුවන් සමහර විට අපි උපන් අකුසලයේ ගෙවා දමන ක්‍රියාවක් වෙන්නත් පුළුවන් ඒක ඔව් ඔය හතරෙන් කොයිකට වුණත් වැටෙන කමටහනක් බවට ඒක පරිවර්තනය කරගන්න පුළුවන් ඒක හරි ස්වාමීන් වහන්සේ ඒ වගේම දැන් ඔබ වහන්සේ කිව්වා දැන් අපිට උදාහරණයක් වශයෙන් දැන් බය පැතිගන්නක් ඇති වුණාම අපේ අපේ වචී සංකාර ඇති වෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් වචී සංකාරයකට මනෝ සංකාරයක් එක්ක එකතු වෙලානේ ගොඩක් වෙලාවට ඒක කෙරෙන්නේ නමුත් අර ඔබ වහන්සේ කිව්වා වගේ බය වෙච්ච වෙලාවක එහෙම නැත්තම් පුරුද්දට කියන දේවල් තියෙනවා ස්වාමීන් වහන්ස. එතකොට අර බය වෙච්ච වෙලාවට ඒ වගේ වෙලාවට අපිට අකුසලයක් සිද්ධ වෙනවද? එහෙම නැත්තම් එතන මොකද්ද එතකොට අපිට වෙන්නේ ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ එතන අපි චේතනාත්මකව කරන්නේ නැහැ. දැන් අපි හිතමු අපි බය වෙලා කෑ ගහනවා යම් දෙයකට. එතකොට ඒ කෑ ගැසීම තව කෙනෙකුට බාධාවක් වෙනවා. එහෙමයි. එතකොට අපි හිතමු එයා ඒකට ප්‍රකෝප වුණා කියලා. එයා මොකක් හරි සාවධානව වැඩක් කර කර ඉන්න අතරේ අපි බය වෙලා අපි කෑ ගහනවා. කෑ ගැහුවම අරයට බාධා වෙනවා. එතකොට දැන් අපි බාධා කිරීමේ චේතනාවෙන්ද අපි කෑ ගැහුවේ? ආ ඒ විදිහට බලනකොට නේ හරි හරි තේරෙනවා. නෑ කාටවත් බය අද තමන්ට ඒක බයට කෑ ගැහුණා නමුත් කිසි කෙනෙකුට අපිට බාධා කිරීමේ චේතනාවක් තිබ්බේ නෑ බාධාවක් වුණා ඕ ඒක ඇත්ත නමුත් අපේ චේතනාවක් තිබ්බේ නෑ බාධා කරන්න එහෙමනම් එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ එතන අකුසල කර්මයක් සම්පූර්ණ වෙන්නේ නැහැ එතන මේකයි එහෙම මේ අර සමහරට බයට සමහර කෙනෙක් ඔය සමහර අවස්ථාවල බයට පහර දීමක් කරනවා පහර දීමක් කරපුවාම අර මනුස්සයා මැරෙනවා ඒකට බය වීම නිසා කරන පහර දීමක් ඒක මොකක් හරි දෙයක් බය නිසා තැති ගැනීම නිසා මොකක් හරි දෙයකින් කරනවා නොදැනුවත්ව කරනවා යමක් එහෙම අදහසක් නෑ පුද්ගලයා මැරීමේ අදහසක් නෑ වෙන මොකක් හරි ක්‍රියාකාරකමක් කිරීම නිසා අර පුද්ගලයේ තව පුද්ගලයේ සතෙක් මැරෙනවා අපේ චේතනාවක් එතන ද්වේෂ චේතනාවක් ඇවිල්ලා මේ සතා මරන්න ඕනේ කියන අදහසින් කරා නෙමෙයි නේද එතකොට මේ දැන් මට එහෙම සිද්ධියක් වෙලා තියෙනවා මම ඒ කියන්නේ සතෙක් එළවපුවාම ඒ සතා එයා බය වෙලා හරි දුරගෙන ගිහිල්ලා වතුරට වැටෙනවා එතකොට මම ඒ සතා එතනින් ඉවත් කරන්න සද්ද කරා මිසක මම ඒ සතා මරන්න චේතනාවක් මගේ තිබ්බේ නැහැ. නමුත් මගේ සද්ද කිරීමට එයා දුවගෙන ගියාම එයා වතුරට වැටුණා. ඔව්. නමුත් වතුරට වැටිලා එයා මැරුණා. ඒක අපිට බේරගන්න බැරි වෙලා ඒක වුණා කොහොමද? ඉතින් එතකොට දැන් අපේ චේතනාව මගේ චේතනාවක් තිබ්බේ නැහැ මේ සතා මරන්න. නමුත් මම
යම් කිසි කාරණයකට සතාව එලවන්න ඕන නිසා මම කිසියම් ශබ්දයක් කළේ ඒ සතාව එලවලා දැම්. නමුත් එයා දුවගෙන ගිය දිශාව එයා මොකක් හරි හේතුවකින් ඒ ගිය පැත්ත අනුව එයා වතුරට වැටුණා. ඉතින් ඒ වගේ සිද්ධියකදී අපිට පේනවා සත්වයක මරණයට පත් වුණා. නමුත් අපේ එහෙම මරණ චේතනාවක් එතන තිබෙන්නේ අපි කරපු වෙන ක්‍රියාකාරකමක් නිසා තමයි ඒක වුනේ. එතකොට ඒ ක්‍රියාකාරකම අපිට අකුසල කර්මයකට ගණනය කරගන්න බෑ. ඒක ගණනය වෙන්නේ නෑ. මොකද එතන චේතනාව දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ චේතනාව ඉදිරිපත් වෙන්න ඕනනේ. ඒක නිසා ඒක ගණන් ගන්න බෑ. ඒක නිසා අපි බය වෙලා තැතිග අරගෙන නොදැනුවත්කමින් ඔය වගේ කරන දේවල් තියෙනවා. එවැනි ක්‍රියාකාරකම් වලින් සිදුවෙන මේ අයහපත තියෙනවා. පානගතයක් වෙන්න පුළුවන්. දැන් හොරකමක් උදාහරණයක් ඇරෙයිද අපි මොකක් හරි දෙයක් කඩිමුඩිය ගන්නව අරගෙන අපි පාවිච්චි කරනවා. ඒ වෙලාවේ හැටියට අවශ්‍යතාවය නිසා ගන්න. ඔව්. නමුත් පස්සේ බලනකොට මේ අනුන්ගේ දෙයක් අපි අරන් පාවිච්චි කරලා තියෙනවා. අපිට අයිති නැති දෙයක් අපි පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒ වෙලාවේ ඒක කල්පනාවට ආවේ නැහැ. හදිස්සියට කඩිමුඩියට අරන් පාවිච්චි කරා. ඉතින් එතකොට ඒක චේතනාත්මකව අනුන්ගේක හොරකම් කරේ නැහැ. ඒ වෙලාවේ ඒ මොකක් හරි අවශ්‍යතාවයට එච්චර දුරට හිතන්නේ කල්පනා කරන්නේ නැතුව ඒක අරන් පාවිච්චි කරා. ඉන් පස්සේ අයිතිකාරයා කියන්න පුළුවන් ඒ ඔයා මගේ මේක ගත්තේ මගෙන් ඇහුවෙත් නෑ. ඔයා මේක අරන් පාවිච්චි කරලා ඒක වැරදි ආදි වශයෙන් කියන්න පුළුවන්. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේක මම හොරකමක් කරාද ආදි වශයෙන් කියලා. නමුත් එහෙම චේතනාත්මකව ඒ කාර්යය කළේ නැහැ. ඒක නිසා තමයි මේ කර්මයට චේතනාව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ අකුසල ක්‍රියාවකට නම් රාග චේතනාව, ද්වේෂ චේතනාව, මොහ චේතනාව පූර්වාංගම වෙන්න ඕන. කුසල ක්‍රියාවකට නම් කුසල ඒක කර්මය කියලා කියන්න පුළුවන්. කුසල ක්‍රියාවකට වීත රාග, වීත දෝෂ, වීත මොහ, අලෝභ, අදෝෂ, අමෝහ චේතනා මූලික වෙන්න ඕන. දැන් ඒ වගේ දැන් ඔබ වහන්සේ දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් ඒ වගේ තමන් හිත මතර නැතුව දැන් ඔබ වහන්සේ ඒගේ අතින් වුණා වගේ සමහරක් වෙලාවට එහෙම වුණාම අපිට ගිල්ටි කොන්ෂස් එකක් එනවා. ඒක හොඳ නැහැ නේද ස්වාමීන්? දැන් අයියෝ මම මේක කරපු හින්දානේ මේ සතා මැරුණේ කියලා අර එක පාටම අපිට හිතෙනවානේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් එතකොට අන්න ඒක හොඳ නෑ නේද ස්වාමීන්? ඔව් ඒක අවශ්‍ය නෑ. මොකද අපි එතෙන්දී හොඳට මුලදී අපිට ඒ වරදකාරී මානසිකත්වය එනවා. ඒක හරි එනවා. ඔව් නමුත් අපි එතෙන්දී ඒක දිග්ගස්ස ගන්න ඕනේ නෑ. ඒක හොඳට තමන් අවංකව තමන්ට හිතලා බලන්න පුළුවන්. මම මේ සතා මැරීමේ චේතනාවක් මගේ තිබුණද? නමුත් අර සිද්ධියෙන් අපි පොඩ්ඩක් ප්‍රකම්පණය වෙනවා. මේ ඉතින් කවුරු හරි තර්ක කරන්නත් පුළුවන් ඔය එහෙම සතා එළිව්වේ නැත්තම් ඌ වතුරට වැටෙන්නේ නැහනේ කියලා. ඒ තර්කයකුත් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපේ සතා වතුරට දැමීමේ චේතනාවක්, ඒ සතා මැරීමේ චේතනාවක් අපේ තිබ්බේ නැහැ. ඉතින් ඒක අපි හොඳට නුවණින් කල්පනා කරලා බැලුවම එතන අපිට තේරෙනවා එවැනි ගැටලුවක් නැහැ කියලා. නමුත් අර සිද්ධිය ඛේදනීය නිසා අපිට ටික වෙලාවක් හෝ ටික දවසක් හොයා යනකම් ඒක පිළිබඳ වේදනා චෛතසිකයේ තියෙනවා. ඒකට කියන්නේ වේදනා චෛතසිකය කියලා. එහෙමයි. හොඳට වැටුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මේ මට මේ සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා මම කල්පනා කරුවා. අපි මේ දවස්වල මේ කරුකුරුන්ගේ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ පහන් කරුම ධර්ම දේශනා මාලාවේ තියෙන මේ සමුප්පාද දේශනා මාලාව අපි අහලා ඉතින් ඒ ගැන අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ උතනදී මේ අපිට හමු වුණා එක දේශනාවකදී උන්වහන්සේ කියනවා මේ රහතන් වහන්සේට මේ සලායතන නිරෝධය කියන ඒ ප්‍රත්‍යක්ෂය දිගින් දිගටම තියෙනවා කියලා. ඒකම අපිට හම්බ වෙනවා සමහර තැන්වලදී ඔය සෝවාන් ආර්යයන් වහන්සේටත්
මේ යම් කිච්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ප්‍රත්‍යක්ෂයේ දිගින් දිගටම එයාගේ මනසේ ඒක ප්‍රත්‍යක්ෂයක් විදිහට පසුින් මේ තියනවා වගේ අදහසක් අපිට දැනෙනවා. නුඹ සාරාංශ දැන් මම මේ කල්පනා කරුවේ අපි දැන් ගොඩාක් මේ කමඨහන් ගැන අපි සාකච්ඡා කරනවා ඒවා අපි ජීවිතේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් මේ අපි වගේ තත්වයක ඉන්න කෙනෙකුට එහෙම එක ප්‍රශ්නයක් තමයි අපිට දැන් දැන් සමහර දේවල් ගැන ප්‍රත්‍යක්ෂයක් තියෙන්න පුළුවන්. ඒවා අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි දැන් මේ වගේ අවස්ථාවකදී අපි මේ වගේ තත්වයක ඉන්න කෙනෙක් විදියට අපි මොන වගේ දේවල්ද එහෙම අපේ මනසේ පසුබිමේ තියාගන්න ඕන මේ දිහා වැඩකටයුතු කරනකොට කියන එක. ඔව් දැන් ඔතන ඒ සලායතන සම්බන්ධයෙන් ප්‍රශ්නේ ඉස්මතු කරේ අපි ඒ සම්බන්ධයෙන්ම අපි ඒකම අරගෙන ওই කාරණේ බලමු. දැන් සාමාන්‍ය එදිනෙදා ජීවිතේ අපි ගත්තොත් මේ අපි අවබෝධය තුල ඉන්න ඕන මේ සලායතන ක්‍රියාත්මක වීම ධර්මතාවයක් කියලා ස්වභාවයක්. අපේ ඇසට පෙනීම, කනට ඇසීම, නාසයට දිවට කයට දැනීම, මනසට වැටහීම කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියලා. ඒක හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන සිදුවීමක් කියන එක. ඊළඟට ඒ සිදුවීම හරහා ස්කන්ධය ගොඩ නැගෙන එක ආයතන ක්‍රියාකාරීත්වය නිසා තමයි ස්කන්ධ ගොඩ නැගෙන්නේ. එතකොට පංචස්කන්ධ ගොඩ නැගීම ස්වභාවික සංසිද්ධියක් බව. ඊළඟට ඒ ආයතන ක්‍රියාවලිය හරහා අපිට එන සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඊළඟට ඒ ක්‍රියාවලිය හරහා එන වේදනා, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සදා වේදනා ආදී වශයෙන් සයාකාර වේදනා, සයාකාර සංඥාව. ඒ වගේ දේවල් ස්වභාවික දේවල් බව අපි අවබෝධ කරගෙන ඉන්නවා. ඊළඟට අපේ චේතනාව ඉඳලා අපි යම්කිසි ගුණාත්මක භාවයක් පවත්ව ගන්න ඕන. දැන් අපිට යමක් චක්කු ආයතනයේ වැඩ කරනවා කිව්වම එතන අපිට යමක් පේනවා. ඒ පෙනීම නිසා අපේ රූප සංඥාවකුත් එනවා. සමහර විට චක්කු සම්පස්සජා වේදනාවකුත් එනවා. විඳීමකුත් තියෙනවා. මේක පේනවා, ඒ වගේම තේරෙනවා මේක රූප ධර්මයක් බව. ඊට පස්සේ ඒකේ තියෙන මොකක් හරි වර්ණය හරි රිද්මය හරි රටාව හරි ස්වરૂපය හරි නිසා යම්කිසි වින්දනයකුත් තියෙනවා. ඒක දකිද්දි ශබ්දයක් අහද්දිත් ওই ලක්ෂණේ තියෙන්න පුළුවන්. සංඥාවයි වේදනාවයි දෙක හඳුනා ගැනීමයි විඳීමයි කියන දෙක. එතකොට අපි මේ කොටස නිතරම හේතුඵල ධර්මතාවයට අනුව සබා දහමට අත ඇරලා දාලා නිකන් ඉන්න. ඒක ඒ ටික ඒ දක්වා මේක ස්වභාවිකයි කියන්නේ. ඊළඟට එතනින් එහාට චේතනාකරණය අපි සාමාන්‍යයෙන් කියන අපේ සංකාර කියලා කියනවා. අන්න එතෙන්දී අපි සිහිය පවත්වාගෙන අකුසල චේතනා නැත්නම් අකුසල සංස්කාර බවට පරිවර්තනය වෙන්න නොදී මේ දකින්නක ඇසුරෙන් සමහරට එතන තියෙන්නේ දුක්ඛ වේදනාවක් නම් පටිඝානුසයට නොයා, සුඛ වේදනාවක් නම් චක්කු සම්පස්සජා වේදනාව, සුඛ නම් රාගානුසයට නොයා උපේක්ෂාව තුල කටයුතු කරන්න අපි නිතරම වග වෙනවා. එතන තමයි ওই නිරෝධය තියෙන්නේ. එතකොට අර රාගක්ඛයෝ නිබ්බාන, දෝසක්ඛයෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිබ්බානං නේ. නිබ්බාන හේවත් නිරෝධය ගැන අපේ අර්ථකථනේ. එතකොට මේ යෝගියට සලායතන ක්‍රියාත්මක වුණාට ගැටලුවක් නැහැ. ඒ තුලින් ඇති වෙන සංඥා වේදනත් ගැටලුවක් නැහැ. හඳුනා ගැනීම විඳීම දෙක. හැබැයි චේතනා ක්‍රියාවලියේ ඉඳලා නැත්තම් සංස්කාරයේ ඉඳලා වග වෙනවා අපි. ඔතෙන්දි තමයි අපිට සිහි නුවණ වීර්ය කියන දේ අපිට අදාළ වෙන්නේ, උපකාරී වෙන්නේ. ඒකෙන් ඉඳලා අපි වග වෙනවා මේ අකුසල චේතනාවක්, අකුසල සංකාරයක් නොවෙන්න වග වෙනවා. ඉතින් සිහිනුවන තියාගත්තොත් අපිට පුළුවන් ඒ වගකීම් සහගත භාවය තුළ කටයුතු කරන්න. එතකොට අර සලායතන නිරෝධ කියන්නේ සලායතනයේ මූලික කොටස
ස්වභාවිකයි. නමුත් ඒ ආයතනයේ විසින් ඇති කරන්නා වූ අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර වැනි දේවල් නිරුද් නිරෝධයි. ඒ වැනි දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔය විදිහට පවත්ව ගැනීමේ හැකියාව රහතන් වහන්සේට තියෙනවා. ඒක තමයි රහතන් වහන්සේ සලායතන නිරෝධය තුල ජීවත් වෙනවා කියලා කියන්නේ. අපිට තාම සලායතන නිරෝධය අපි පුහුණු වෙනවා වෙන්න පුළුවන්. ඒක මට්ටමේ ඉන්නවා නම් අපි. අපේ තාම යන්නේ මේ පුහුණුව වෙන්න පුළුවන්. නමුත් හැම විටම රහතන් වහන්සේට සලායතන නිරෝධය කිව්වම සලායතන ක්‍රියාත්මකයි. එහෙත් ඒ සලායතන වලින් ඇති කරන අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර ඒව නිරෝධයි. නිරෝධ කියන්නේ මොන හටගන්නේ නැහැ. හටගන්නේ නැහැ කියන්නේ අපිට හට ගන්නවා වෙන්න පුළුවන් තවම. අපි හටගන්න ඒ අකුසල සංඥාව අපි කුසලය තුලට ගිහිල්ලා ගෙවා දමනවා. අකුසල චේතනාව අයෝනිසෝ මනසිකාරේ අපි තවම ගෙවා දමනවා වෙන්න පුළුවන්. ගෙවමින් ඉන්නවා. නමුත් අර රාතන් වහන්සේ හඳුන්වන්නේ කතං කරණීයං කතකිච්චෝ නාපරං ඉත්තත්තා කියලානේ. මේ වැඩේ අවසන් කෘත්‍ය නිමයි, ආයි කරන්න දෙයක් නැති කෙනා හැටියටනේ සලකන්නේ. එතකොට හැම විටම නිරෝධයි සලායතන. සලායතන නිරෝධය කියන්නේ ආයතනය ක්‍රියාත්මකයි. නමුත් ඒ ආයතනය විසින් කිසිදු ආකාරයකට අකුසලයක් උපද්දන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. ඵලයක් නිපදවන්නේ නැතුව යම්කිසි මේ යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා වගේ දෙයක් ඔතන නිකන් නිදර්ශනයක් හැටියට කිව්වා. ඒ යන්ත්‍රය ක්‍රියාත්මකයි. නමුත් ඒ යන්ත්‍රය විසින් මොකුත් ඵලයක් එළියට දාන්නේ නැහැ. නිකන් යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා විතරයි වගේ. යන්නේ වගේ ස්වරූපයක් ඔය සලායතන නිරෝධය තුල තියෙනවා. හැබැයි පේනවා, ඇහෙනවා, විඳිනවා, ගන්ධ රස පහස මනසට වැටෙනවා. නමුත් අර අසුතෝ පුතුජන සීග මට්ටමේදී සිද්ධ වෙන අර අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර කියන අකුසල ඵල නිරෝධයි. ඒකයි අපිට එදා ජීවිතයේදී මේක මේ පුරුවක් විදියට අපි කරගෙන යනකොට ඔය වගේ ක්‍රියාකාරීත්වයක් මෙතන සිද්ධ වෙනවා කියන සිහිය තියෙනවා. ඔව්, ඒක අනිවාර්යෙන්ම අපිට මේ ස්වභාවික සංසිද්ධියක් මෙතන පේනවා කියලා. දැන් අපි නිදර්ශනයක් ගත්තොත් දැන් අපි හිතමු මේ නිවාස පේලියක අපි ජීවත් වෙනවා කියලා. එතකොට දැන් අල්ලපු ගෙදර මනුස්සයා කතා කරන දේ, ක්‍රියා කරන දේ ඉතින් අපිට ඇහෙනවනේ. සමහර වෙලාවට අපිට කන් තියෙන නිසා අපිට ඇහෙනවා. එයා කියන දේත් අපිට තේරෙනවා ඇත්තෙක්. එතකොට සෝත ආයතනය අපේ ක්‍රියාත්මකයි. ඒක අනිත් එක්කෙනා කියන එක ඇහෙනවා. ඒ ශබ්ද සංඥාව ඇවිල්ලා ඒක අපිට තේරෙනවා ඇත්තෙක්. වැටහෙනවා. සමහර විට ඒක අපිට නිකන් දුක්ඛ වේදනා ස්වභාවයක් වෙන්නත් පුළුවන්. එයා ශබ්ද කරනවා නම් නිරන්තරයෙන් මේ වගේ දෙයක් තියෙනවා. එතකොට දැන් ওই ටික ස්වභාවිකයි. ඕක ගැන අපි සිහි නුවණින් පසු වුණොත් අර එහා පැත්තේ කෙන ශබ්ද කෙරුවට, එයා ශබ්දයට කතා කෙරුවට අපි තුල අකුසලයේ වැඩෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගනිමින් සිහියෙන් යුක්තව කටයුතු කරනවා. සමායක අපිට අර ස්ථානය මාරු කරලා පොඩ්ඩක් ඒ සද්දේ නැහෙන තැනකට එහෙම යන්නත් පුළුවන්. ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට මම එහෙම කරන. දැන් මම මේ ධර්ම සාකච්ඡා මොනාරි කරන ස්ථානයේ සමහර වෙලාවට ඔයට පිටාවේ ගෝසා ඇති වෙන වෙලාවල් තියෙනවා. එතකොට මම කරන්නේ ඒක අරන් වෙන තැනකට යන්න හැකියාව තියෙන නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා ඒ වැඩේ කරනවා. සමහර විට ඒ වැඩේ කරන්නම බෑ. වෙන දැනකට යන්නත් බැරි නම් කරන්නත් බෑ මේ ഘോഷාව නිසා. ඒක කරන්නත් බෑ, වෙන දැනකට යන්නත් බෑ. ඉතින් එදාට ඒකත් මේ හිත නරක් කරගන්නේ නැත, අකුසල චේතනාවක් හදාගන්නේ නැතුව ඒක එදාට අතහැරලා දාන. ඒක නතර කරලා දාන. ඒ වගේ ටිකක් බරපතල පියවරවලට පවා අපිට යන්න පුළුවන්. අපි අර
ආයතන ක්‍රියාකාරීත්වය තුල සිහිනුවණින් ඉන්නවා. දැන් මෙතන මේක කරන්න බෑ. මෙතන සද්දයි, මේ ගෝසාව, මේක බාධාවා. හැබැයි මේ ගැන මම අකුසල චේතනා ඇති කර ගැනීම තේරුම්න්නේ එතකොට මාව නිකන් පහලට වැටෙනවා. එහෙම කියලා. එතන එහෙම කිසියම් ආකාරයකට නතර වෙන්න පුළුවන්. නතර වෙනවා කියන්නේ ඕක තමයි මම දකින්නේ ওই Nirodhe කියලා කියන්නේ. Nirodhe කියන්නේ මේ නිමා වීමම කියන අර්ථය ගන්න බෑ. Nirodha කිව්වම අවසන් කිරීම, නිමා කිරීම කියන අර්ථයක් තියෙන Nirodhe. නමුත් සමහර තැනක Nirodhe කියලා කියන්නේ කොහොම හරි අකුසලය ඇතිවීම වළක්වලා තියෙනවා. නමුත් ක්‍රියාකාරකම් බැලුවම අපි සමහර තේ ක්‍රියාකාරකම් වෙන තැනකට ගිහිල්ලා කරලා වෙන විදිහක කරලා එහෙම නැත්නම් ඒක නතර කරලා එහෙම නැත්නම් ඒක අතහැර දාලා ඒ මොක කරත් අකුසල චේතනාවක් අපි අකුසල චේතනාවක් හෝ අකුසල වචනයක් හෝ අකුසල ක්‍රියාවක් නැහැ. ඒකයි. එතකොට මේ අතරතුරු ඉන්නේ අර හිතේ මුලින් තිබුණු සාන්ත ප්‍රණීත තත්වය එහෙමම එහෙමම පවත්වාගෙන උත්සාහ කරනවා. ඔව්. සමහර විට අපි ඒක මට්ටමේදී නම් පොඩ්ඩක් අර අර වේදනා චෛතසිකය අර කලින් මේ මහත්මිය මතක් කළා වගේ ඒ පොඩ්ඩක් ඒ වේදනා චෛතසිකය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපිට නිකන් අපහසුතාවයක් වගේ දැනෙන්න පුළුවන් කයට මනසට. නමුත් අපි මේ සිහිය පවත්වා ගන්න නිසා ප්‍රධාන කුසලතාවයේ අපි ඉදිරියට ගත්ත නිසා එතනින් එහාට අපිට එහෙම අකුසල පැත්තේ චේතනා වචන ක්‍රියා නැහැ. ඒව නිරෝධයි. දැන් මට මෙතනදි තව දෙයක් මතක් වුණා. මේ සෝන් වහන්සේ කතා කරන අතරතුරේ දැන් මේ පහුගිය දවසකදී අර මේ ස්කයිප් එකේ අර සීය මම ආවම ගැන අපිට යම්කිසි සිද්ධියක් සිද්ධ වුණා නේද? ඔව්. ඒකත් අපි නැවත ආවර්ජනය කරලා බැලුවොත් එහෙම අපි අන්නේ විදිහට තමයි අපිට ක්‍රියාත්මක වෙන්න තිබුණේ එතනද මේ සෝන් වහන්සේ. ඉතින් ඕනම අවස්ථාවක සමහර වෙලාවට අපි අර ඇති වෙන తত্ত্বය ඇති වෙන සිදුවීම අපි කියලා අපි සාමාන්‍යයෙන් ධර්ම කියන්නේ සිද්ධි කියලා මේවට. ඒ සිද්ධි අපිට තේරෙනව වැටහෙනව ඒකේදී අපි අර සිහිනුවන සහිතව කටයුතු කරනවා නම් අපිට තේරෙනව මේක හරි. එතනින් මේක සිද්ධ වෙනව මේ අයහපත වෙනවා. ඒක නිසා ඒ අයහපත වළක්වා ගැනීම තමයි අපේ කාර්ය කියන්නේ අපේ අභ්‍යන්තරේ ප්‍රධාන වශයෙන් අපේ අභ්‍යන්තරයේ සිදුවෙන අකුසලය වළක්වා ගැනීම. එතකොට එතන අපි නිරෝධයි. ඊළඟට බාහිරේ ඒ ක්‍රියාකාරකම නිසි විදියට කිරීම ඒක අපිට දෙවනුව ඒක සාකච්ඡා කරලා කතා බහ කරලා එකඟතාවයකට පත් වෙලා දැන් අල්ලපු gedara purawasiya හැමතිස්සෙම ගෝසාගාරේ නම් අංක 1 අපි කරන්නේ අපි තුල අකුසල චේතන ඇති කර නොගැනීම. නමුත් අපිට එයා එක කිසියම් සුහද සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන්. මේ අපිට ටිකක් ඔය මහත්මයාගේ මේවා අපිට පොඩ්ඩක් බලපානවා. පුළුවන්කමක් තියනවාද මේ එහෙම වෙනසක් කරගන්න කියලා? එහෙම අපිට යම් කිසි අර එතන අපි යන්නේ බොහොම අර මිත්‍රශීලී වගේ අදහසකින් යන්නේ. ඉතින් ඒ එතකොට අපි අර අපේ අකුසලය නිරෝධ කරගෙන ඉන්නේ. ඊට පස්සේ අර බාහිර දේත් අපිට පුළුවන් ද වෙනසක් කරගන්න මේකෙදි කියන තැනට අපි එළඹෙනවා. ඒ එළඹීම හරහා සමහර වෙලාවට ප්‍රතිචාරය යහපත් වෙන්න පුළුවන්. සමා වෙන්න මම දැනගෙන හිටියේ නෑ ඒ ඔබතුමාට මේ මගේ මේ ක්‍රියාකාරකම බාධාවක් කියලා මම ඒක වෙනස් කරගන්නම් කියලා ඒ පුද්ගලයාත් එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. තමසෙට මොකද්ද තියෙන ප්‍රශ්නේ? මං කෑ ගහන්නේ මගේ ගෙදරනේ කියලා ප්‍රතිචාරය සම්පූර්ණ වෙනස් වෙන්නත් පුළුවන්. එතකොටත් අපි ආපහු යන්නේ ආයි නිරෝධයටමයි අපි යන්නේ. ආයෙමත් අපි එතන සිහියෙන් කටයුතු කරනවා. නෑ හරි මම අකුසලයේ ඇති කරගන්න අවශ්‍ය නෑ. දැන් මේක එනම් මේක වෙනස් විදියකට මම මේ කාර්යය මගේ කාර්යය කරනවා කියලා. ඉතින් කොහොම ගියත් අපේ නිරෝධය නම් අභ්‍යන්තරිකයි. නිරෝධය කියන්නේ ඒක බාහිර දෙයක් නෙමෙයි. බාහිර දේවල් අපි එහාට මෙහාට කරනවා, සැලසුම් කරනවා, සංවිධානය කරනවා. ඒ දේවල් කරනවා. නමුත් නිරෝධය නිතරම අභ්‍යන්තරිකයි. අජ්ජත්තික ධර්මතාවයක් නිරෝධය. අකුසල සංඥාව, අකුසල චේතනාව, අයෝනිසෝමනසිකාරය, ගෙවා දැමීම
මෙතන සිද්ධ වෙන්නේ. ඕනෑම සිද්ධියකදී ඒ කොටසට තමයි ප්‍රධාන වශයෙන් අපි වග වෙන්න ඕන. මේ අභ්‍යන්තර කොටසට. බාහිරේ බාහිර දේ සකස් කරගන්නත් අපි උත්සාහ කරනවා. ඒක නොකර ඉන්නේ නැහැ. මොකද මේ බාහිර දේ සකස් කරගන්නත් අපිට අවශ්‍යයි. ඒක නිසා ඕක. හොඳයි සර්. තිරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්ස, මුලින් කතා කරපු මහත්මියයි දයාවන්ස මහත්මයයි කතා කරපු ඒ සාකච්ඡා දෙකම ඇසුරින් මට අහන්න කැමති. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත්, කයින් සිදු කරන අකුසල් සම්බන්ධයෙන් යම්කිසි කෙනෙක් අකුසලයක් කරනවා, එතකොට තමන් ඉස්සෙල්ලාම හිතේ ඇති කරගන්නවා මෙයා අපි දැන් හිතමු මම කියලා සැක සහිතව හිතේ හට ගන්නවා මෙයා මේ අකුසලය කරනවා කියලා. සමහර විට ඒ පුද්ගලයා අකුසලය කරනවා වෙන්නත් පුළුවන්, නොකරනවා වෙන්නත් පුළුවන්. නමුත් දැන් අපේ හිත තුළ දැන් හට ගන්නවා මේ පුද්ගලයා මේ වැරද්ද කරනවා කියලා. කරනවා කියන සිතුවිල්ලෙන් අනුශේ වශයෙන් හටගෙන ඊට පස්සේ වචනෙන් ප්‍රකාශ කරනවා ඔබ මේ අකුසලය කරනවා කියලා. සමහර විට මේක දේශ සහගතව වචී කර්මයකුත් මේ අවස්ථාවේදී වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ. දැන් ප්‍රකාශ කරනවා ඔබ මේ වැරද්ද කරනවා කියලා. සමහර විට මේ පුද්ගලයා නිවැරදිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී තමන්ට අකුසලය සිද්ධ වෙනවද? දැන් හිතමුකෝ මම පුතාට කියනවා ඔයා මේ වැරද්ද කරනවා කියලා වචනේ මොකමයි කයින් කරන වැරද්දක්. අපි හිතමුකෝ සතෙක් මරනවා කියලා මේ උදාහරණය. එතකොට මෙයා මම දන්නේ නැහැ. දැන් හිතමුකෝ එක්කෝ මාළු මරන්න යනවා මොකක් හරි ඒ වගේ කර්මයක් සම්බන්ධයෙන්. එතකොට මම දන්නේ නැහැ මෙයා කරනවාද කියලා. නමුත් මම සැක කරනවා මෙයා ඒ වැඩේ කරනවා කියලා. කරනවා කියලා හිතාගෙන මම කියනවා සතු මරනවා නේද? එහෙම දැන් මම ඉස්සෙල්ලා හිතේ සැකයක් හට ගන්නවා. හට අරගෙන දැන් ඕක අනුශේ වශයෙන් තිබිලා මම වචනෙන් ප්‍රකාශ කරනවා මේ සතු මරනවා නේද කියලා. සමහර විට දේශ සහගතව මම කියන්නේ දැන් මම තුල ඇති වෙන ඒ දේශ සහගත සිතුවිල්ල නෙමෙයි, මම අර කරන ප්‍රකාශය අර පුද්ගලයා ඒ වැරද්ද කරන්නේ නැත්තම් ඒකෙන් මට අකුසලයක් සිද්ධ වෙනවාද? නිවැරදි පුද්ගලයේ කෙරෙහි මම එහෙම කරන ප්‍රකාශය සම්බන්ධයෙන්. ඔව්, එතෙන්දී මොනතරම් ස්වාමින්වහන්සේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔව්, එතෙන්දී දැන් අර පුද්ගලයා වැරද්ද කරන්නේ නැහැ කියලා අපි හිතමු. අපේ සැකය, හිතේ සැකය නිසා අපි චෝදනාවක් කරනවා ඔයා මේ වැරද්ද කරා කියලා. කරනවා කරා කියලා හරි නැත්නම් අපි කරා කියලා හිතනවා නැත්නම් කරනවා කියලා හිතනවා. ඉතින් අපි හැබැයි දැක්කේ නැතුව අපි මොන හරි ඉතින් ඒකට තියෙන හේතු සාධක ඉදිරිපත් කරගෙන අපි කියන ඔයා මේ වැරද්ද කරනවා කියලා. එතකොට දැන් ඒ කරනවා කියන ඒ අපේ ප්‍රකාශනයේට අදාළ චේතනාව මොකද්ද? අපි ඒ පුද්ගලයාව වරදින් මොදවා ගැනීමද? එහෙම නැත්නම් ඒ පුද්ගලයා කෙරෙහි කිසියම් දේශසහගත හිතින්ද ඒක ප්‍රකාශ කරන්නේ? එතකොට අර පුද්ගලයා ඒ වැරද්ද කිරීම හෝ නොකිරීම අපේ කුසලයට අකුසලයට බලපාන්නේ නැහැ. අපේ කුසලයට අකුසලයට බලපාන්නේ අපේ චේතනාව. අපි මේ ප්‍රකාශනය ඒ පුද්ගලයා සම්බන්ධයෙන් කරන්නේ කරුණා මෛත්‍රී සිතින්ද දේශ චේතනාවෙන්ද? මොකද්ද මෙතන චේතනාව? ඔයා මේ වැරද්ද කරනවා, ඔයා සතුන් මරනවා කියන ප්‍රකාශනය අපි කරන්නේ මොන චේතනාවෙන්ද? ඒ චේතනාව අනුවයි අපිට කුසලයේ අකුසලයේ සිද්ධ වෙන්නේ. අපි අරය කරන්නේ නැතුව වුණත් අපි සැක කරලා එහෙම දෙයක් කරනවා නම් ඒකෙන් ගලවා ගැනීමේ චේතනාවෙන් නම් අපි කිව්වේ එහෙනම් එතන අපේ තියෙන කුසලය. ඔව්, එහෙම කිව්වේ. අපේ සලුවට කිව්වා වුණත් අම්මා නිසා ටිකක් අදට කිව්වත් අපි දැක්කේ නැහැ. නමුත් සැක කරා මෙයා මේක කරනවා ඇති කියලා. මේ ගලවා ගැනීමේ චේතනාවෙන් තමයි ඒක එහෙම කිව්වේ. හැබැයි ඊට පස්සේ එයා එතන ඉඳලා දැන් එයා ඒක කරන්නේ නැහැනේ ඇත්තටම. අපේ සැකේ. එතකොට එයා සමහර විට ප්‍රකෝප වෙලා ඇයි බොරු කියන්නේ මම මේ කරන්නේ නැති දෙයකට මට චෝදනා කරන්නේ කියලා එයා කලබල වෙලා එයා යම්කිසි
දෙයක් කරන්න පුළුවන්. ඒව කිසි දෙයකට ඔබතුමීට වගවීමක් නැහැ. මොකද ඔබතුමීගේ චේතනාව ඒ පුද්ගලයා මේක කරනවා ඇති කියලා හිතලා ඒකෙන් ගලවා ගැනීම. ඒක නිසා ඒ පුද්ගලයා ඒක තුලින් එයා අකුසල් කරගත්තත් මොනවා කරගත්තත් ඒකේ වගකීමක් නැත්නම් එයින් අකුසලයක් ඔබතුමීට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔබතුමී මේක කියලා තියෙන්නේ ඔයා පව කරනවා ඕකෙන් වළක්ින්න කියලා කියලා තියෙන්නේ කරුණා චේතනාවකින්. ඒක නිසා ඔබතුමීට එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අහලා අර දැන් නිර්දෝෂයිනේ යා මේ පව වැඩේ කරන්නේ නැහැනේ. සමහර නිර්දෝෂ අය නිර්දෝෂ භාවය නිසා කලබල වෙනවා. කලබල වෙලා අකුසල කරගන්න අවස්ථා තියෙනවා. ඇයි මට මේ මං කරන්න නැති දෙයකට දොස් කියන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා එතන මොකක් හරි අකුසලයක් එයා කරගන්න ඉඩ තියෙනවා. ඒක එයාගේ පැත්තේ අඩුපාඩුවක්. ඒක ඔබතුමීට ඒකෙන් දෝෂයක් එන්නේ නැහැ. ඔබතුමී එහෙම කියුවේ අර පුද්ගලයාගේ කරුණාවයි. දැන් ස්වාමීන් වහන්ස දැන් ඔතෙන්ට හුඟක් වෙලාවට අපි හිතමුකු සත්තු මැරීම සොරකම් කිරීම කාමයේ වර්ධවා හැසිරීම කියන ක්‍රියාකාරකම් තුනනේ කයින් සිදුවන වැරදි. දැන් අපි හුඟක් වෙලාවට දරුවන් යාළු මිත්‍රයින් ඒ වගේ අය මේවායින් ගලවා ගන්න යම් කිසි විදිහකින් කරුණාවෙන් මෛත්‍රියෙන් කරනවා. නමුත් සමහර වෙලාවට දැන් දරුවෙක් වගේ උතනදී කරුණා මෛත්‍රියක් නැතුව අර උපවාසයේ කිව්වා වගේ ඒ කියන්නේ තරහින් දැන් මේක වළක්වා ගන්නමු. දැන් හොඳටම දන්නවා තමන්ගේ හිත තුල බලපුවහම මෙතන ලොකු දේශයක් හට ගන්නවා. එතකොට වචන ප්‍රකාශ කරනවා. එතකොට තද පරුස වචන නෙවෙයි තද වචන ප්‍රකාශ කරනවා. ඉතින් එතනදී ආපස්සට හැරිලා බලනකොට තමන්ගේ සිත තුල අකුසලයක් සිද්ධ වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? දැන් අපි මේ ගෘහ ජීවිතයේ ගත කරන පුද්ගලයෝ විදිහට මම සමහර වෙලාවට කල්පනා කරනවා මේ දැන් හුඟක් වෙලාවට ඉදිරි ගමනට යනකොට මේ වගේ දේවලුත් අකුසලයක් වෙනවද? අපි මේ ගලව ගන්න තමයි අපි මේක කරන්නේ. නමුත් සමහර අපි කියන්නේ ඒ අවස්ථාවට සමහර වෙලාවට තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව යනවා මේ අකුසලෙන් ගලව ගන්න ක්‍රමෝපේ මේ උපායක් යොදව ගන්න ෂණිකව අපේ සිත තුලින්ම සමහර විට දේශසහගතව හැඟීම් ප්‍රකාශ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී තමන්ට අකුසලයක් සිද්ධ වෙනවා. මෙහිමයි ඔතෙන්දී තමන් අර ඇතුළතින් ඉස්සර වෙලා මේ තමන් සිහි නුවණ උපද්දගෙන දැන් මෙයාට මේක මේ නිකන් බොහොම මෘදු විදිහට කියලා බෑ, ටිකක් ගොරෝසුවට රළුවට මේක කියන්න ඕන කියලා තමන් ඇතුලේ ද්වේෂ චේතනාව ඇති කරගන්න නැතුව නමුත් අපිට ටිකක් මේ තද වචන පාවිච්චි කරන්න පුළුවන්. බය ගන්නවන සුළු විදිහට, තැති ගන්නවන සුළු විදිහට මේ ටිකක් රළු වචන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි චේතනාව කරුණාව තියාගන්න ඕන. නමුත් අර පුද්ගලයා හික්ම වීම සඳහා පුද්ගලයා එකින් වලක් වීම සඳහා එහෙම ටිකක් රළුවට අපිට කතා කරන්න පුළුවන් පුද්ගලයාට. ඒ කතා කිරීමෙන් ඒ පුද්ගලයා බය වෙලා හරි තැති අරගෙන හරි ඒ වර්ධෙන් මිදෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වචනේ රළු වුණත් යතන චේතනාව එහෙම නැහැ. ඒ නිසා අපි එවැනි අවස්ථාවක වචනේ ටිකක් ගොරෝසු කරගත්තට එහෙම නැත්නම් දඬුවමක් සමහරට අම්මලා තාත්තලා දරුවන්ට කායික වශයෙන් කරන දඬුවමත් සමහර වෙලාවට කරනවානේ. එතකොට ඒ සැර වචන කායික වශයෙන් කරන දඬුවම ඕන දෙයක් කරන්න පුළුවන් පුද්ගලයා වරදින් මුදවා ගැනීම සඳහා ඒ පුද්ගලයාට ඔරොත්තු දෙන ප්‍රමාණයට. හැබැයි අර අපේ අභ්‍යන්තර චේතනාව තියාගන්න ඕන මේ කරන්නේ මෙයා මේ වරදින් මුදවා ගැනීම සඳහා කියලා. මතුපිට රළුභාවය, මතුපිට ගොරෝසුකම ඒක අපි එක්තරා විදිහක මවාපෑමක් කරන්නේ අර පුද්ගලයා එකෙන් මොදවා ගන්න. හැබැයි කෙනෙකුට පිටින් බැලුවම පේන්න පුළුවන් මෙයා හරියට කේන්ති ගිහිල්ලා මේ මනුස්සයට බයිනවනේ, නැත්තම් කේන්ති ගිහිල්ලා මෙයාට මේ දරුවට ගැහුවනේ කියලා මතු පිටින් පේන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕන අපි දරුවා කෙරෙහි දේශ චේතනාවක් ඇති කරගන්න නැතුව කරුණා සිතිවිල්ලක් තියාගෙන එයාට ඒ කරන
රළු ප්‍රතිචාරයේ දක්වන්න. එතකොට එතන වැරද්දක් වෙන්නේ නැහැ. එහෙම රළු ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව එළඹෙන සමහර විට. දැන් අපි වුණත් එහෙම සමහර විට කරනවා. දැන් පෞගේ දවසක මම මගේ සේවක මහත්තයෙක් දෙඩි ලෙස මද්‍රව්‍ය භාවිත කරලා සේවා කරන අවස්ථාවේ මේ කරපු ක්‍රියාකාරකමක් නිසා බහුවදා එයා බහුවදා උදේ ආපුවා මම ටිකක් තදට එයාට ඒක ඒ ගැන දෝෂාරෝපණය කරා. මම මෙහෙම මෙහෙම කරනවා ඊට පස්සේ මේ විදියට කටයුතු කරොත් කියන එක. එතකොට ඒ වෙලාවේ මම ඒ වෙලාවේ තවත් මහත්තයෙක් ඇවිල්ලා හිටියා මාව වෙන දෙයකට එක්කන් යන්න. ඉතින් ඒක කියලා මම වාහනේ නැගල යනකොට මේ මහත්තයා කිව්වා හවින්නාන්දේට හරියට කේන්ති යනවනේ කියලා. ඉතින් මේ එයාට පෙනුනේ මම කේන්තියෙන් මේ පුද්ගලයාට දෝෂාරෝපණය කරා බැන වැදුනා වගේ දෙයක් තමයි එයාට පෙනුනේ මතු පිටින්. නමුත් මට එහෙම මෙයා කෙරෙහි දේශයක් ඇති කරගන්න උවමනාවක් නැහැ. මට නිතරම තියෙන්නේ මනුෂ්‍යයා කෙරෙහි අනුකම්පාවක්. මොකද මේ මනුෂ්‍යයා මේ දෙයට ඇබ්බැහි වෙලා එයාගේ ජීවිතේ සෞඛ්‍ය වශයෙන් පිරිහිලා තියෙනවා. එයාගේ මිල මුදල් මේකට නාස්ති වෙනවා. ඊළඟට අපිට ලැබෙන්න ඕන සේවය ලැබෙන්නේ නැහැ එයාගේ මේ ගැටලුව නිසා. ඉතින් මේ මනුෂ්‍යයා කෙරෙහි මට තියෙන්නේ ඇත්තටම අනුකම්පාවක්. මම මගේ අභ්‍යන්තරයේ කිසිම ද්වේෂී චේතනාවක් අර මනුෂ්‍යයා කෙරෙහි නැහැ. නමුත් මෙයා මේකෙන් ගලව ගන්න කිසියම් රළු ක්‍රියාකාරකමක් මම කරන්න ඕන මෙයාට. සමහර වෙලාවට අපි ඔය දඬුවම් වගේ දේවල් කරන්න. ඒ වගේ අදහසින් නැත්නම් අපි හිතමු වැරද්දක් කරපුවාම අපි එයාගේ මේ සේවා ඉහළ දැමීම කියන එක ටික කාලයකට අත්හිටවනවා කියලා. වැටුප් වර්ධකයක් අත්හිටවනවා කියලා අපි හිතමු. එතකොට අපි ඒක කරන්නේ පුද්ගලයා කෙරෙහි ද්වේෂ චේතනාවෙන් නෙමෙයි. පුද්ගලයා මේ ක්‍රමයෙන් හෝ මේ යහමගට ගත හැකිද කියලා බලනවා. හැබැයි මතු පිටින් බලපුවාම මේ ක්‍රමේ ටිකක් රළුයි වගේ. ගොරෝසුයි වගේ. නමුත් ඒ ක්‍රියා ඒ වෘත්තිය ඇතුළේ හෝ ඒක ඇතුළේ තියෙන ක්‍රමේ එක වෙන්න පුළුවන්. පාවිච්චි කරන්න. දැන් අධිකරණයේ විනිශ්චයකාරී වරදකරුවෙකුට දඬුවමක් නියම කරන්නේ එයා දේශ චේතනාවෙන්ද? දැන් නඩුව අහලා ඉවර වෙලා එයා නීති පොත අරගෙන චෝදිතයා දැන් චෝදිතයා බවට ඔප්පු වෙලා දැන් එයා මේ සම්බන්ධයෙන් දඬුවමක් නියම කරනවා. එතකොට ඒ දඬුවම නියම කරන්නේ එයා දේශ චේතනාවෙන්ද නැත්තම් පුද්ගලයා හික්මවා ගැනීම චේතනාවෙන්ද? ඔය දෙක අනුව තමයි විනිශ්චයකාරයට අකුසලයේ සිද්ධ වෙන්නේ. නමුත් බොහෝ විට අපි මම මේ කියන්නේ මරණීය දණ්ඩණයෙන් යට ඒවා පහළ. මරණීය දණ්ඩණය අපි සාමාන්‍ය හික්ම වීමේ ක්‍රමවේදයක් නෙමෙයි. ඒක පුද්ගලයා එතනින් අවසන් වෙනවා. නමුත් ඊට පහළ තියෙන යම් යම් දණ්ඩන ක්‍රම අධිකරණයේ විසින් මේ චූදිතයන්ට මේ වරදකරුවන්ට චූදිතයන්ට නේ වරදකරුවන්ට දෙනවා. මේ වරද දැන් කරලා බව ඔප්පු වෙනවා. ඒක එතකොට පුද්ගලයා හික්ම වීමේ අදහසින් යම් යම් දඬුවම හැමතිස්සෙම රළුයිනේ, ගොරෝසුයිනේ. වාචිකව කෙරුවත්, කායිකව කෙරුවත්, කොයි විදියකින් කෙරුවත් දඬනේ කියන එක ගොරෝසුයි. නමුත් එතන චේතනාව මොකද්ද? මේ ගොරෝසු දෙයකින් රළු දෙයකින් උත්සාහ කරන්නේ පුද්ගලයා හික්මවා ගන්න. ඒක එතකොට චේතනාව කරුණාව කාරුණිකයි. නමුත් ඊට අදාළව අපි ක්‍රියාත්මක කරන දේ ටිකක් ගොරෝසු රළුයි. එතකොට මෙතන ඒක කරන පුද්ගලයාට අකුසලයක් වෙන්නේ නැහැ. හැබැයි අපි පොඩ්ඩක් වග බලා ගන්න ඕන අර ගොරෝසු රළු ක්‍රියාකාරකමෙන් අතිරේක ගැටලුවක් පැන නගින් නැති වෙන විදිහට ඒක ක්‍රියාත්මක කරා. ඒ වගේ එතනත් ඉතින් අපි ටිකක් කල්පනාවෙන් ඒ කටයුත්ත කරන්න ඕන. මොකද සමහර අයට නිකන් රළු ගොරෝසු විදිහට කටයුතු කරපුවාම ඒගොල්ලෝ ඊට වැඩි වෙනස් විදිය ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. ඒකයි. හොඳයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් මට උභවන්සේ පැහැදිලි කරනකොට තව දෙයක් මතක් වුණා ස්වාමීන් වහන්සේ. දැන් අපි දන්නේ නැහැ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා. අර ආර්ය උපවාදයේ කියන තැන දැන් අපි යම් කිසි ප්‍රකාශ කරනවා. දැන් මේ අපි මොකක් හරි ප්‍රකාශයක් කරනවා. ඔව්. එතකොට අපි දන්නේ නැහැ ඒ පුද්ගලයා ආර්ය වහන්සේ කෙනෙක් කියලා.
ඒ අවස්ථාවේදී කොහොමද එතනදී පවතින්නේ මට මතකයි ස්වාමීන් වහන්ස අර බුද්ධ කාලේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් අර දානේ පින්දු සීකා වැඳලා අර දානේ අරන් ඉන්න වයසයි කාලේ මදි අර ගලක් උඩ ඉඳගෙන දන් වළඳනවා දැකලා අර ගෝල ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කරේ ඔබ වහන්සේට මතකද ඒ කරුණ එතකොට අර වයස මහල්ලා මොකක් හරි ඒ විදිහට එතකොට ඒ ලොකු හාමුදුරුව එච්චරමයි කියලා තමන්ගේ කුටියට වැඩි එතකොට උන්ව ඒ පොඩි ගෝල නම දැනන් හිටියේ නෑ රහතන් වහන්සේ නමක් කියලා ඉතින් අන්නේ ඒ වගේ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ කොහොමද ආර්ය උපවාදයේ කියන තැන ඒ අකුසලයේ පවතින්නේ ඔය ආර්ය උපවාදයේ කියන එක සරලව ගත්තොත් නිවැරදි පුද්ගලයාට චෝදනා කිරීම කියන එකයි ඔගේ අදහස එහෙමයි ආර්ය කියන්නේ උතන නිවැරදි පුද්ගලයා කියන එකයි උපවාදයේ කියන්නේ නෑ 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 රහතන් වහන්සේ කිය රහතන් වහන්සේත් ආර්ය තමයි සෝතාපන්න සකදාගාමි අනාගාමි හරියත් ඔක්කොමලා ආර්ය තමයි මේ ආර්ය මාර්ගයට පිවිසෙච්ච හැමෝම අපි ආර්ය කියන වචනේ හඳුන්වනවා නමුත් උතන අදහස් කරන්නේ නිවැරදි පුද්ගලයාට අපි වරදින් චෝදනා කරනවා ඒකයි උතන ආර්ය උපවාදය කියලා කියන්නේ උතෙන්දී රහතන් වහන්සේම කියලා සීමා කරන්න අවශ්‍ය නැහැ අපි මේ දිනදා ජීවිතයේදී අපි නිවැරදි පුද්ගලයන්ට වරදින් චෝදනා කරන ඔයා මේ වැරද්ද කළා කියලා එතන තියෙන්නේ අපේ නොදැනුවත්කමක්නේ අපි දන්නවනම් එයා නිවැරදි කියලා අපි චෝදනා කරන්නේ නැහනේ එහෙම එහෙම දැනගෙනත් චෝදනා කරනවා නම් කෙලින්ම ද්වේෂ චේතනාවෙන් එතකොට කෙලින්ම අකුසලයේ සිද්ධ වෙනවා මේ පුද්ගලයා නිවැරදි බව දැන දැන චෝදනා කරනවා නම් එතන අකුසලයේ සිද්ධ වෙනවා නමුත් නිවැරදි බව නොදැන සැකසහිත වැරදි වරදක් කරනවා මෙයා වරදක් කළා කියලා චෝදනා කරනවා එතකොට මේ පුද්ගලයාගේ තියෙන වැරදි වැටහීමක් නිසා කරන දෙයක් නමුත් මේ පුද්ගලයාට එහෙම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ මොකද ඒක වැරදි වැටහීමකින් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් එයා එතෙන්දි කරන්න ඕන ඒක නිවැරදි වැටහීමක් ඇති කරගන්න එක. ඊළඟට තවත් පුළුවන් එයාට අර චෝදනා කර පුද්ගලයාගෙන් සමාව ගන්න. සමා වෙන්න මම දැනගෙන ඕ මම දැනගෙන නෙමෙයි මෙහෙම කිව්වේ. මන් සැක කරා ඔයා මේ වැරද්ද කරා කියලා කරනවා ඇති කියලා. ඒක නිසා මේකට මට සමා වෙන්න කියලා ඒක හරිය අපෝරුවට ඒක තමන් ඒ අවබෝධයෙන් වැරදි කරගෙන චෝදනා කළ පුද්ගලයාගෙන් සමාව ගත්තම ඒක එතනින් අවසන්. නමුත් මෙයාට ලොකු කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ මොකද මෙයා මේක නොදැන කළේ. නොදැන කළේ. ඒකයි තියෙන්නේ දැන් අපි හිතනවා බුදුරජාණන් වහන්සේට අක්කෝස භාරද්වාජ බැන්නනේ ඊයාට එහෙම මේ මහා බරපතල අකුසල කර්මයක් සිද්ධ වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ නිවැරදි පුද්ගලයේ බව එයා දැනගෙන හිටියේ නැහැ එයාගේ වැරදි වැටහීමෙන් තමයි එයා බැන්නේ පස්සේ තේරුණා මෙයාට තේරුණාම එයා ඊට පස්සේ බුද්ධ ශ්‍රාවකයෙක් වෙලා මං හිතන්නේ මහාන වෙලා රහත් වුණයි කියන අදහසකුත් තියෙනවා මට මතක විදියට මේ එතකොට දැන් අර බැන්නේ දැන මේ කියන්නේ මේ පුද්ගලයා නිවැරදි කියලා ඒ නිවැරදි පුද්ගලයාට දෝෂාරෝපණය කිරීමේ නිවැරදි පුද්ගලයා අපහාසයටපත් කිරීමේ නිවැරදි භාවයේ හෙලා දැකීමේ ඒ වගේ අකුසල චේතනාවලින් නෙමෙයි එයා හිතුවා මෙයා මේ වගේ වැරද්දක් කරන කෙනෙක් වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ මේ හොඳට පෞල් ජීවිත ගත කරන මිනිස්යන්ගේ පිරිමි මහාන කරලා මේ මිනිස්යා මේ පෞල් ජීවිත කඩා කප්පල් කරන මිනිස්සේ කියලා එහෙම හිතලා බෑන්න මොකද්ද මේ කරන මේ වැරදි වැඩේ ඉතින් මෙහෙම වුණාම මේ පෞල් වලට යන කලදසා මොකද්ද මේ විදිහට මේ පිරිමි මහාන වුණා ඔය වගේ ඔය වැරදි වැටහීම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබුණා සමහර අයගේ බුනහෝ සමනෝ ගෝතම ඔහොම තමයි බැනලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා. මතු පිටින් සිද්ධ වෙන දේ දිහා බලලා ඒගොල්ලෝ බැන්න දොස් කියුවා.
නමුත් ඒක ඒගොල්ලන්ට මහා බරපතල පාප කර්මයක් වෙන්නේ නැහැ. පස්සේ ඒක ඒක තේරුම් අරගෙන ඒකයි බුදුරජාන් වහන්සේ නිතරම බුදුරජාන් වහන්සේට යමක් දෝෂාරෝපණයක් බැනවැදීමක් කරන කෙනෙකුට තෝරලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් තේරුම් ගන්න හොඟක් අය. තේරුම් අරගෙන ඒක ඔව් මම ඒක දන්නේ නැතුව ඔබට චෝදනා කරේ. මම දැනගෙන හිටියේ නෑ ඒක මම වැරදි විදිහටයි තේරුම් අරන් හිටියේ. ඒක ගැන සමා වෙන්න කියලා එතනින් ඒක ඉවරයි අත්තටම. ඒක දිග්ගස ගන්න දෙයක් කොහෙත්ම ඒක ඇත්තේ නෑ. ඒක ඉතින් දිග්ගස ගන්නවා නම් ඒක ඒ කියන්නේ බැනුම් අහන පුද්ගලයා දිග්ගස ගන්නවා නම් ඒක එයාගේ දෝෂයක්. බනින පුද්ගලයා දිග්ගස ගන්නවා නම් ඒක එයාගේ දෝෂයක්. ඇත්තටම ඔතන ආර්ය ප්‍රතිපදාවට අනුව දිග්ගස ගන්න කිසිම දෙයක් මෙතන නැහැ. නොදැන චෝදනාවක් කරා ඒක දැනුවත් කරපුවාම ඒක පුද්ගලයා තේරුම් ගත්තා එතනින් ඉවරයි. එතකොට චෝදනාව ලැබුව පුද්ගලයාට තේරෙනවා නම් හරි මම නිවැරදිතාවයේ ඇතුලේ තමයි මෙයා නොදැන දොස් කියලා තියෙන්නේ. ඉතින් මේකට මම කලබල වෙලා වැඩන්නේ කියලා තමන් එහෙම එතන සංසුන් වෙන්න පුළුවන්. ඊළඟට දොස් කියලා තියෙන්නේ ඇත්තටම වැරද්දක් ඇතුවන. ඕ මගේ අතින් මේ වැරද්ද වෙලා තියෙන එකයි මට මෙයා දොස් කියලා තියෙන්නේ. මං ඒක හදා ගන්න ඕන කියලා එහෙම නිවැරදි වෙන්න පුළුවන්. ඊළඟට මං කියන්නේ ওই චෝදනා ලබන පැත්ති පුද්ගලයා සම්බන්ධයෙන් චෝදනා කරන පැත්ති පුද්ගලයා ඇත්ත වශයෙන්ම වැරද්දක් කරනවා දැකලා චෝදනා කරනකොට කරුණාවෙන් කරනවා. ද්වේෂයෙන් කරොත් තමන් පරාදයි. තමන් අකුසලයට වැටෙනවා. ඊළඟට අර චෝදනාව කරන්නේ සැකෙන්න වැරද්ද කරාද කියලා දන්නේ නැතුව හරියටම ඔය චෝදනා කිරීමේදී අපේ දහමේ තියෙන්නේ දිත්තේනවා සුතේනවා පරිසංකායවා කියලා. අපි කෙනෙකුට චෝදනා කරනකොට ඔය තුනෙන් තමයි චෝදනා කරන්නේ. දිත්තේනවා කියන්නේ ගෙලින්ම අපි දකිනවා. එයා ඒ වැරද්ද කරනවා. දැක්කම අපි චෝදනා කරනවා මං දැක්ක ඔයා මේක කරනවා. සුතේනවා කියන්නේ අහන්න ලැබෙනවා. ඒක වார்த்தාවක්. කවුරු හරි කියනවා අන් අහවලා මේක කෙරුවා කියලා. ඊට පස්සේ අපි යාට චෝදනා කරනවා ඔයා මේක කෙරුවා. හැබැයි දිත්තේන නෙමෙයි එතන සුතේන. අහලා කරන්නේ. ඊළඟට ওই දෙකම නැතුව පරිසංකායවා කියන්නේ සැක කරනවා. මෙයා වෙන්නේ නැති මේක කරන්නේ නැත්තේ කියලා අපි චෝදනා කරනවා. මෙයා මේක කරන්නේ ඇති. මෙයා වෙන්නේ නැති මේක කරන්නේ නැත්තේ. ඔය ආදි වශයෙන් කියන්නේ සංකාය පරිසංකායවා. ඔය තුනෙන් එකකින් අපි චෝදනා කරනවා. එතකොට දිත්තේන කියන එක හරි ප්‍රබලයි. දැක්කනේ. සුතේන කියනකොට ප්‍රබල නැහැ. දැක්කේ නැහැ ඇහුවා. වෙන කෙනෙක් කියපු නිසා. පරිසංකාය කියන එක හොඳටම දුර්වලයි. ඇයි? දැක්කෙත් නැහැ ඇහුවෙත් නැහැ නිකන් හිතේ රැකෙට චෝදනා කරනවා. ඒක ඔය තුනෙන්ම මිනිස්සු චෝදනා කරනවා. දිත්තේනවා සුතේනවා පරිසංකායවා. හැබැයි යම් විදිහක ඔය තුනම වරදින්න පුළුවන්. ඒ කියන්නේ අපි දැකපු එක ඇත්තටම අපි මේ දේ නෙමෙයි මෙතන වෙලා තියෙන වෙන දෙයක් අපි යමක් කරන දැක්කා. නමුත් ඔහුගේ චේතනාව වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් අර මගේ සේවක මහත්තයාට මම තදින් දොස් කියන අර මහත්තයා ඇත්තටම දැක්කනේ. මාව එක්කන් යන්න ආපු මහත්තයා. ඔව් දැක්කා. නමුත් එතන සිද්ධිය වෙන එක. එතකොට ඒ මහත්තයා මට දෝෂාරෝපණය කරන ඔබ හන්දේට හරියට කේන්ති යනවා නේ කියලා. ඒක දැකලම කරන චෝදනාවක් මේ කියන්නේ. මං දැක්කා ඔබ හන්දේ අර මනුස්සයාට මෙහෙම තදින් කතා කරනවා. මොකද නැත්තේ? නේ? එහෙත් ඇත්තටම සිද්ධිය ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඇහින් දැකලා කරන චෝදනාව වුණ ඒකේ ඇත්තටම අපි දකින දේ නොවෙන්න පුළුවන් සිද්ධ වෙන්නේ. කනින් අහලා කරන චෝදනාවේදීත් ඇත්තටම අපි ඒ කනට ඇහෙන දේ නොවෙන්න පුළුවන් ඒක වෙන්නේ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සැක කරලා කරන චෝදනාව ඇත්තටම ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔන්න ඔය භව්‍යතාවයේ තියාගෙන තමයි අපි මේ කියන්නේ. නොවුනොත් අපි ඒක සමාව ගන්නවා සමා වෙන්න මං හිතුවේ එහෙම අදහසකින් ඕක කරා කියලා අපි ඒක නිවැරදි කරගන්නවා. ඒක එතකොට ඉවරයි ඒක. නැත්තම් අපි තර්ක විතර්ක කරන්න පුළුවන් නේ. මොකද නැත්තේ මම ඉදිරියේදී මේ ඔබ වහන්සේ ආවලාට මෙහෙම දෝෂාරෝපණය කරේ. මොකද නැත්තේ ආදී වශයෙන් කියලා ඔකට එක්ක පැටලි පැටලි ගියොත් එහෙම දිග්ගහෙනවා.
අකුසල් වර්ධනය කරන එක නිකරන් අපි එහෙම අකුසල් වර්ධනය කරගන්න අවශ්‍ය නැහැ. අපි අභ්‍යන්තරයේ පැත්ත නිතරම නිරෝධයට ගෙනියනවා අපි. කලින් අපි සාකච්ඡාවේ නිරෝධ කියන එකනේ අර දයන් සමන්තේ මතක් කර. සලායතන නිරෝධය. අපි ඇතුළතින් නිරෝධයට යනවා. බාහිර කාරණේ සමහර වෙලාවට අපි ඊට අදාළ යම් කිසි පියවරක් ගන්නවා. මේක බාහිර කාරණේ ගැටලුවක් නම් ඊට අදාළ කුසල චේතනාත්මක පියවරක් අපි ගන්න. එතකොට ඉතින් ගැටලුවකුත් නැහැ. දැන් උදාහරණයක් ඇරෙන්න ආනන්ද හඳුරන්ට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ චෝදනා පහක් කෙරුවා කියනවනේ නේ. එතකොට ආනන්ද හඳුරෝ නිර්දෝෂයි ඇත්තටම. ඒ චෝදනා පහටම නිර්දෝෂයි. ඒ අවස්ථාවේ හැටියට ආනන්ද හඳුරෝ කළ යුතු වඩාම සුදුසු දේ කරා. නමුත් පිටින් බලාගෙන හිටපු මිනිස්සයා ඒවට චෝදනා කරා. ඔයා මේ වැරදි වැඩක් කළේ. බුදුහාමුදුරන්ගේ සිවුර පයින් පාගගෙන මෙහුවා ඔයා. ඉතින් ඒ වෙලාවේ සිවුර මහන්න ඕන ආනන්ද හැමරට අත් දෙකයි නේ තියෙන්නේ. ඉතිරි කොන කවුද අල්ලන්නේ? කෙනෙක් නැත්තම්. ඉතින් ඉතිරි කොන පයට පාගගත්තා. පයට පාගගෙන මෙහුවා. ඉතින් බාහිරින් බලන පුද්ගලයා කියනවා ඔයා වැරදි බුදුහාමුදුරන්ගේ සිවුර පයට පාගගෙන මෙහුවා කියලා. ඉතින් ඒ වගේ සමහර කාරණා වලදී බාහිර පුද්ගලයාට මේක පේන ආකාරය අනුව වැරදි වෙන්න පුළුවන්. සමහර ඇත්තටම වැරද්ද වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඔතෙන්දී බොහොම සීනුවෙන් කටයුතු කරලා පළමු දේ තමයි අපි චෝ දෙතය වුණත් චෝදකය වුණත් කවුරු වුණත් අපි අපේ අතින් වැරදි දෙයක් නොවෙන්නේ කියන්නේ අකුසල චේතනාවකින් නොකරන්න අපි වග බලා ගන්න ඕන. වැරද්දක් කරලා තියෙනවා නම් අපි ඒක පිළිගන්න ඕන. පිළි අරගෙන ඊට අදාළ ක්‍රම ක්‍රියාමාර්ගයක් තියෙනවානේ. ඒකට අපි එළඹෙන්න ඕන. ඒකයි ස්වභාවය. එතකොට ඔය එතකොට අපි ඔක්කොම නිරෝධයට යනවා. නිරෝධය කියන්නේ අපේ දුක් කෙලෙස් නිමාවට නිමාව කියන තැනට යනවා. ඒකයි. හොඳයි ස්වාමීන් වහන්සේ හොඳටම වැටහුණා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබිලා තවදුරටත් ඉදිරියටත් අපට මේ වගේ දහම් කන්නු වටහා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ඒ අද දැන් මේ සාකච්ඡාවේ කරගෙන යන පරිදි ස්වාමීන් වහන්ස අනන්ත ප්‍රමාණ ඉතින් අපේ ගෙවල් වල ස්වාමීන් වහන්ස ඒ වගේ සිද්ධීන් අලෙලා දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අර තුනියල කතා කරපු අනුවසනස මටත් ගොඩක් වෙලාවට ඒ වගේ තත්ත්වවල වලට උද්ගත වෙන්න වෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් කියන්නේ අපි ඇත්තටම ඉතින් අපේ ළමයි කරන යම් යම් වැඩවලට ඒ අනුව ඉතින් සමහර වෙලාවට සානස ඒගොල්ලන් ඒ කරුණු කාරණා අපි කොච්චර හොඳින් ඉදිරිපත් කරත් ඒවා මේ තේරුම් නොගෙන ඒ ගැන ඒ පිළිබඳව කිසිම තැකීමක් නැතුව කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා වගේ ඇත්තටම ඒ සම්බන්ධ සිද්ධියකුත් වුණා. මම ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කලින් කදින්ම කතා කරා ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඇත්තට මේ වෙලාවෙත් හිතුවා මම මේක මොකද මම මෙහෙම කතා කරේ මම මේක කතා කරේ නැත්තම් ඒ වගේ තදින් මේක පොඩ්ඩක්වත් මේගොල්ලන් තීරුම් ගන්න නැහැ කියන එක මට ඇත්තටම මේ සාකච්ඡාව මටම කරා වගේ කියලා මට දැනුණා ස්වාමීන් වහන්ස. ඉතින් ඒක මම හිතින් ඉස්සරහා මම කිසිම චේතනාවක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට නරකක් අපකීර්තියක් කරන්න. ඒගොල්ලන් මේ කරන වැරද්දෙන් ගලව ගන්නයි මම මේක නොයෙකුත් උපක්‍රම යෙදුව ස්වාමීන් වහන්ස හොඳින් කිව්වා මෙහෙමයි මෙමයි කියලා. පස්සේ ඉතින් ඒක ටිකක් දුරක කියා ගිහිල්ලා කොහොම හරි අවසානයේ ස්වාමීන් වහන්සේ ඉතින් වෙන කවුරුත් කතා කරෙත් නැති නිසා මටම ආයේ කතා කරන්න වුණා. ඒ වගේ සානස මට වෙච්ච සිද්ධිය ගන්නේ මම කියන්න සානස මම මේ සාකච්ඡාවන් තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ අපි යම් කිසි වෙලාවක අවංක චේතනාවෙන් යම් දේ දරුවෙකුට හරි තව ඔබ වහන්සේ කිව්වා වගේ වෙන පිට කෙනෙකුට හරි අපි ඇත්තටම සද්ධර්මයෙන්ම කරුණාවෙන්ම මෛත්‍රියෙන්ම කරනවා නම් ඒක අකුසලයක් බවට පත් වෙන්නේ නෑ නේද කියන එක මගේ සිතේ සාරණාස පළපැතියන් වුණා.
උපහාසයකට අනේක වාරයක් සුසල් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහපු ඉතුමියලටත් මේ මහත්යලටත් සුසල් සිදු වේවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේට තිරුවන් සරණයි. මේ සම්බන්ධයෙන් මොන හරි දැනගන්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් අනේ උපහාසයෙන් මං හරි කරුණාවෙන් බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඔය ඉතින් අපේ සාකච්ඡාවෙන් ඒ කාරණේ ඔබතුමීට පැහැදිලි වුණානේ. ඉතින් අපි අර අපේ හැමතිස්සෙම අපේ පැත්තේ වගකීම වගවීම තියෙනවනේ. අපි අපිට වග කියා ගන්නවා. අපි කරන ක්‍රියාවල පිරිසිදු චේතනාවෙන් මේක කරනවා ඇත්තටම. නමුත් අර ඒක පිටින් බලාගෙන ඉන්න පුද්ගලයා ඒක තේරුම් ගැනීමේ යම් යම් අඩුපාඩුකම් තියෙනත් පුළුවන්. ඊළඟට අපි කරන ඒ පිරිසිදු චේතනාවෙන් කරන ක්‍රියාව සමහර තව කෙනෙකුට රිදිලා හරි ඒ වගේ යම් කිසි අපහසුතාවයකට ලක් වෙන්නත් පුළුවන්. එහෙම දේවලුත් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ සමහර පුද්ගලයෝ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශන නිසා ඒ අය තරහ වුණා. තරහ වෙනා විතරක් නෙමෙයි ඒගොල්ලෝ යම් යම් හිංසා පීඩා කරන්නත් එළඹුණානේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ චේතනාවක් නැහනේ. ඒ පුද්ගලයා කෙරෙහි දේශයක් නැහැ. ඒ පුද්ගලයා අයහපතට යොමු කරන්න උත්සාහ කිරීමක්වත් එහෙම මොකුත් නෙමෙයි. කරුණාවෙන් පුද්ගලයා යහපතට යොමු කිරීමේ චේතනාවෙන් කළා. නමුත් අර ඒ පුද්ගලයාගේ තියෙන දුර්වලතාවය නිසා එයා ඒක වැරදි විදිහට තේරුම් අරන් එයා සමහර විට වැරදි ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. අර දේවදත්ත හාමුදුරුවෝ වගේ අපි අර ওই නිදර්ශන ගන්න ඒවට එහෙම සිද්ධ වෙන්නත් පුළුවන්. ඒවටත් අපි ඉතින් උපේක්ෂා වෙන්න ඕනේ. ඒ මම කරේ යහපත් චේතනාවෙන්. නමුත් මෙතන එක්තරා අයහපතක් සිද්ධ වුණා කියන එක ඒකේ කර්මඵලයක් අපට එන්නේ නැහැ. මොකද අපි චේතනාත්මකව මේ දරුවට අවවාද කරේ ඔහුව නිවැරදි පැත්තට ගන්නනේ. ඒක නිසා එහෙම ඒක ගැටලුවක් නෑ. ඒක හරි පිරිසිදු ක්‍රියාකාරකමක්. ඊළඟට අතිරේකව ගැටලුවක් වුණත් ඉතින් දෙවනු වුණත්ම අපිට පස්සේ අවස්ථාවක කියලා දෙන්න පුළුවන්. ඔයා ඉතින් කෝප වුණාට ඔයා මේකට බොහොම කෝප වුණාට මම මගේ අදහස තිබුණේ ඒක නෙමෙයි. මම මේ ඕගොල්ලෝ මේකෙන් මුදව ගන්න උවමනාවටයි මම මේ විදිහට කිව්වේ, මේ විදිහට කතා කළේ. ඉතින් මට නැවත නැවතත් කියන්න තියෙන්නේ ඒකමයි. වෙන දෙයක් මට මෙතෙන්දි කියන්න නැහැ කියලා. ඉතින් එතකොට ආයි වුණත් එයාට දෙවනි තුන්වෙනි අවස්ථාවකදී වුණත් අර තමන් ඒ විදිහට ප්‍රතිචාරයක් දැක්වේ ඇයි කියලා පසු අවස්ථාවක වුණත් නැවත නැවත අවශ්‍ය නම් කියලා දෙන්න පුළුවන්. එතකොට වුණත් සමහර විට එයා අර සංසුන්ව ඉන්න වෙනත් අවස්ථාවක ඒක තේරුම් ගන්නත් ඉඩ තියෙනවා. සමහරව අර ප්‍රකෝප වෙච්ච අවස්ථාවල ඇතැම් දේවල් තේරුම් ගන්නේ නැහැ කලබල වෙලා. ඒ වගේ උපක්‍රමත් අපිට යොදන්න පුළුවන්. මොකද අපිට ඇත්තටම අවශ්‍යයිනේ අපේ අය නිවැරදි කරගන්න. අපේ කරුණාව නිසා, අපි ළඟ තියෙන මේ කරුණාව නිසා අපිට හැමතිස්සෙම ඕන වෙනවා අනිත් එක්කෙනාව යහපතට ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ගැනීමේදී අපි අවස්ථාව බලන්නත් ඕන. ඔය අර යා සංසුන්ව ඉන්න වෙලාවක ඔයාට මතකද අර එදා සිද්ධිය? මම මෙහෙම කිව්වම ඔයා හරියට ඒකෙදි කලබල වුණා, නොසන්සුන් වුණා, ඔයා කෑ ගැහුවා, ඔයා මටත් දොස් කිව්වා. ඇත්තටම මං එදා මෙහෙම කිව්වේ ඔයාව මේකෙන් මුදව ගන්න ඕන නිසා, අයහපතක් වෙන නිසා. අදත් මම කියන්නේ ඒකමයි, ඉස්සරහටත් මං කියන්නේ ඒකමයි. මේකෙන් ඔයා මිදෙන්න ඕන, ඔයා මේකෙන් ගැලවෙන්න ඕන. ඒ අදහසෙන්මයි මන් දිගටම මේ දේ කරන්නේ, මේ දේ කියන්නේ කියලා. එහෙම කිව්වම දැන් එයා සංසුන් වෙලාවකනේ ওই ප්‍රකාශනේ අපි කරන්නේ. ඒ ඕකට කියන්නේ පස්මහ බැලුම් බලලා කරනවා කියලා. සමහර අවස්ථාවලදී කොයිසාරද මෙතෙක් කලම් පස්මහ බැලුම් බලලම තමයි කිව්වේ. නමුත් සානන්ත ඒක තීරුම් ගන්නෙම නැහැ. ඉක්මනට තීරුම් ගන්න ඕනේ කියලා අනවශ්‍ය දේවල් වලට පෙළෙන එක ඇත්තම කතාව ස්වාමීන් වහන්සේ. ඉතින් ඔය ත්‍රිපෝණ වගේ දේවල් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඕකේ තියෙන භයානක සමයිතින් කියලා දෙන්න ගිහිල්ලා තමයි මේක
මේ මොනේදී නදටත් තේරුම් ගත්තද කියන්න මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඉතින් මම කෙලින්ම කතා කරොත් ඉතින් ඒක තමයි ස්වාමීන් වහන්සේ ඉතින් තේරුම් ගත්තා. ඒ එවැනි අවස්ථාවක අපිට සිද්ධ වෙනවා. දැන් අපේ යුතුයකම කරලානේ තියෙන්නේ. මේක අනුතරක් මේක අයහපතක් මේක යෙදෙන්න එපා මෙන්න මේ දේ වෙනවා කියලා අපි කියලා තියෙනවා. එතකොට ඒක අපි දිනවක වානු දාලා එයාට කියන ඕන්නම් අද ඩයරිය ලියා ගන්න අම්මා මෙහෙම කිව්වා කියලා මේ ගැන මතක තියාගන්න අනාගතයේ ওই ප්‍රශ්න සම්බන්ධයෙන් මේ වගේ අනුතරක් වෙයි. හැබැයි ඒක උණයෙන් පස්සේ මට මොකුත් කියන්න එපා. මගෙන් උදව් ඉල්ලන්නත් එපා. ඇයි? මම මේක එපා කියලා තියෙන්නේ. මේ වැඩේ කරන්න. එහෙම කියලා පූර්ව හොඳ පැහැදිලි අවවාදයක් කරලා ඒක එතනින් ඉවර කරලා තියන්නත් පුළුවන්. මොකද එතනින් පස්සේ අපේ යුතුයකම කරලානේ තියෙන්නේ. එහමයි ස්වාමීනි. ඉතින් මම කිව්වා ඒ නිසා නිද්දරුවට වෙන අපේ දරුවට වෙන හානියක් ඉතින් ඒක විස්තර කරානේ ස්වාමීනි. අපිට ඇත්තටම ඒ පිළිබඳවත් ලොකු ගැටලුවක් තියෙනවනේ. ඒවත් දුරු ගැනීමේ මේකම තමයි ස්වාමීනාස තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි කියන්නේ කලන විතර නෙමේ යාට අර निवेदि उत्साह शील समाधि अदाल कमटहन ගැන කතා බහ කරන්න කමඨහනක් කියන්නේ මේ අංශ තුනට අදාළ යම් කිසි ක්‍රියාකාරකමක්. ඒ වගේම කමඨහනකින් අපි කිව්වා එක්කෝ නූපන් අකුසලයක් නූපද වීම, උපන් අකුසලයක් ගෙවා දැමීම, එමෙ නැත්තම් නූපන් කුසලයක් ඉපද වීම, උපන් කුසලයේ රැකගෙන වැඩි දියුණු කරගෙන විපුල කරගෙන මහත් කරගෙන පවත්වාගෙන යෑම. ඔය කියන අරමුණු හතරෙන් එකක් සඳහා තමයි හැම විටම කමඨහනක් සකස් වෙලා තියෙන්නේ. ඉතින් අපිට එතකොට කමඨහන් තෝරගන්න උනත් අපිට ලේසි. අපි කරන ඕනෑම ක්‍රියාකාරකම වචනෙන්, ක්‍රියාවෙන්, සිතවිල්ලෙන්, එහෙම නැත්නම් යම් කිසි උපකරණයක් මෙහෙවල මොනවා හරි විදියකට අපි කරන ඕනෑම ක්‍රියාකාරකම ওই හතරෙන් එකකට ඇතුළත් වෙනවනම් අපි හිතන අපි ඒක සලකන බුදුදහමට අනුව කමඨහනක් කියලා. අර නිදර්ශනයක් හැටියට කිව්වේ සමහර ක්‍රියාකාරකම් ස්වභාවිකව ගත්තොත් මේ කමඨහන් නෙවෙයි. අර අපි කෑම කනවා වගේ දෙයක් අපි නිදර්ශනයක් හැටියට කිව්වෝ. නමුත් ඒක අපිට නෝපන් කුසලයක් උපදවා ගැනීම ක්‍රියාවක් බවට පරිවර්තනය කරගන්නත් පුළුවන්. එතකොට ඒක කමඨහනක් වෙනවා. ඒ වගේ ඔය වගේ අපි කරන ක්‍රියාකාරකම් පිළිබඳ මේ දැනුම මේ අවබෝධය අපි ළඟ තියෙනවා නම් ඇත්තටම අපේ ඔය අකුසල් ගෙවා දැමීමත් කුසල් වඩා ගැනීමත් කියන ක්‍රියාකාරකම පහසුවෙන් කරගන්න අපිට හැකියාව තියෙනවා. ඊළඟට ඔය අතපස් වීම ප්‍රමාද දෝෂ නොදැනුවත් කමින් අපි කරන දේවල් යෝජනා චෝදනා වගේ දේවල් මේ ගැන පසුතැවීම අවශ්‍ය කරන්නේ නැහැ. නොදැනුවත්කමින් අපි යෝජනා කරන්නත් පුළුවන් චෝදනා කරන්නත් පුළුවන්. එතකොට ඒකට අනිත් එක්කෙනා ප්‍රතිචාර දක්වන විදිහ අපි එතෙන්දි තේරුම් ගන්න ඕන. අපි නොදැනුවත්කමින් යෝජනාවක් කරන්න පුළුවන්. එතකොට ඒක වැරදි එකක් වෙන්න පුළුවන්. නොදැනුවත්කමින් චෝදනාවක් කරන්න පුළුවන්. ඒකත් වැරදි වෙන්නත් පුළුවන්. එතකොට අපි මේ වැරද්ද පිළිගන්න. මොකද ඒක මගේ නොදැනුවත්කමින් මම කර චෝදනාවක් නැත්නම් යෝජනාවක්. ඒක නිසා කරපුද්ගලයාට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. දිග්ගස්ස ගන්න නැතුව තමන් ඒක කරේ නොදැනුවත්කමින් කියලා ඒක පිළි අරගෙන ඒ කටයුත්ත ඉස්සරහට ගියාන. ඉතින් ඔහොමයි අපේ කුසලයේ වැඩි වීම කියන්නේ. අකුසලයේ ගෙවීම කුසලයේ වැඩි වීම කියන එක ඔහොමයි. ඉතින් ඒ සඳහා තමයි භාවනාව තියෙන්නේ. අපි තවදුරටත් අපේ ජීවිතවල ගෙවා දමන්න අකුසල් තියෙනවා නම් වඩා ගන්න කුසල් තියෙනවා නම් අපි ඒ සඳහා උත්සාහ කරමු.
ඒ අදහසින් අදත් අපි මේ කමටහන් සාකච්ඡාව නිමා කරනවා. ඉතින් මේ විදිහට අපි කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට එකතු වෙලා අපි මේ කරන යහපත් දේ සංවිධානය කරලා බොහොම කැපවීමෙන් මහන්සියෙන් මේ කාර්ය සිද්ධ කරන්නේ අපේ කල්යාණ මිත්‍ර චාමෙන් කරුණාතිලක මහත්මිය. ඉතින් එතුමියටත් ඒ වගේම මේ කටයුත්තට ලෝකේ පුරාම නොඑක් රටවල් වල ඉඳගෙන මේ වෙලාවේ මේ දිනේ සාසම්බන්ධ වෙලා මේ උතුම් කාර්යයට සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනාට අපි මේ කරන සාකච්ඡාව තුළින් උතුම් ධර්ම අවබෝධය තවදුරටත් වර්ධනය වෙලා ඉතා ඉක්මනින් ඉතා පහසුවෙන් පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් මෙත් සිතින් අපි මේ කටයුත්ත නිමා කරනවා. ඊට පෙර අපි ඒක රැස් කරගත්ත අපේ පින් කුසල් අපි මෙත් සිතින් සියලු දෙනාටම අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනේ ඉත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයං තු සිවං පදං. අපේ උතුම් අදිෂ්ඨාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ ගුණ බලෙන්ද අප මේ පූර්ණේ කරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්නත් ඔබ හැම දිනාට සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම වේවා, කායික සුවය, මානසික සුවය සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගෙන මේ ලබාගෙන තියෙන උතුම් මානව ජීවිතය සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය කරගෙන උගක් අර්ථවත් කරගෙන ಗುಣබර කරගෙන මෙහි පරම නිෂ්ඨාවන පරම ශාන්තිය ඊතා ඉක්මනින් සාධනය කරගන්නට පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු ගුණාන් සේතනි දුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, සුවපත් වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සුවන් වාසේ.